දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද මේ නවම් පුන් පොහොස් දවසේ අපි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට අනුකම්පාවෙන් වදාළ දේශනයක් අසන්නටයි සූදානම් වෙන්නේ මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායට. මේ දේශනාවේ නම ගිලාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සාක්‍ය ජනපදයේ කපිලවස්තු නගරේ නිග්‍රෝධාරාමේ වැඩවසන කාලේ. සාක්‍ය වංශිකයන්ගේ රාජධානිය තමයි කපිල වස්තුව කියලා කිව්වේ. එතකොට ඒ කපිල වස්තුවේ හිටිය නිග්‍රෝධාරාමේ වස්වසලා වැඩ සිටිය භාග්‍යවතුන් වහන්සේ වස් කාලේ අවසන් වෙලා තුන් මාස ඉවරුණාට පස්සේ චාරිකාවේ වඩින්ට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ චාරිකාය වඩින්ට සූදානම් වුණා. සිවුරු මහලා අවසන් කළා. භික්ෂුන් වහන්සේලා සමග චාරිකාය වඩින්ට සූදානම් වෙද්දී මහානාම සාක්‍ය රජු ඒ සාක්‍ය මහානාම සාක්‍ය රජුරුවන්ට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ දැන් ආපහු චාරිකාවේ වඩින්න යන්නේ කියලා. ඉතින් පින්වත්නි ඒ කාලේ පොත්පත් නැහැ. එතකොට ධර්මයේ ඒ කාලේ පොත්පත් වලට ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සු අහන ධර්මයේ අහපු දෙයක් මතක තිබුණා පමණයි. දැන් මේ කාලේ අහන දේ මතක නැතුව යනවා නෙවෙයිකින්. දැන් මේ කාලේ ධර්මයක් ඇහුවාම ධර්මයේ හිත පිහිටනවා බොහොම අඩුයි. සාමාන්‍යයෙන් වෙනත් ලාමක කුණු ගොඩක් ඇහුවොත් අහපු ගමන් හිත පිහිටනවා. ඊළඟට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන බොහෝ පිරිසේ බැලූ පමණින් හිත පහදවා ගත්තා. මේ කාලේ හැකියාවත් මිනිසුන්ට නෑ. බෝධින් වහන්සේ දිහා බලාගෙන බැලූ පමණින් හිත පහදවා ගත්තා. ධර්මයේ අහල ඇසූ පමණින් හිත පහදවා ගත්තා. එතකොට හිත පහදවා ගත්තට පස්සේ හිතේ ඒක පළපදියම් වෙනවා. ඒක හොඳට හිතේ බැස ගන්නවා. මේ කාලේ හැකියාව මිනිසුන්ට නෑ. මේ කාලේ හිතේ පළපදියම් වෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ලාමක දේවල්.
මහිච්ඡතාවයේ ඒ කිව්වේ නිකං හිතේ පැහැදීමක් ඇති වුණත් මට හිතේ ලොකු පැහැදීමක් තියෙනවා කිය කී ඒක කියනවා අනිත්‍යයෙන් ප්‍රශංසා ගන්න. ඒ කියන්නේ තමන්ට මොනවා හරි එක්ක ගුණ හරි ගුණ ධර්මයක් ඇති වුණොත් ඒක කියනවා. ඒකට කියන්නේ මොකද්ද? මහිච්ඡතාවය කියලා. මහිච්ඡතාවය කියලා කියන්නේ අන් අයගෙන් ප්‍රශංසා ලබන්න තියෙන ආශාව. කැපී පෙනෙන්න තියෙන ආශාව. මේ වෙන නිසා හරියට මිනිස්සුන්ට හානි වෙලා තියෙන මේ කාලේ. එතකොට ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ ඒකනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් බලනවනේ. මොනවද බලන්නේ? පංච මහා විලෝකන. පස් මහා බැලුම් බලනවනේ. කාලය, දීපය, දේශය, කුලය, මව් කියන මේවා බලනවනේ. ඒ සුදුසු කාලේ තමයි උපන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ළඟින් ඇසුරු කරා උන්වහන්සේගේ සහෝදරයෙක් ඔය මහානාම ශාක්‍ය රජුරෝ. ඉතින් මේ මහානාම ශාක්‍යතුමා එතුමාට ආරංචි වුණා ඔන්න භාග්‍යවතුන් වහන්සේ දැන් ඔන්න සිවුරු කර්මාන්ත කළා, සිවුරු පිළියෙල කළා, දැන් ඔන්න පිටත් වෙන්නයි චාරිකාවේ පිටත් වෙන්නයි හදන්නේ කියලා. දැන් මේ කාලේ මං කිව්වේ අපිට පොත තියෙනවා, එක්ක CD කැසට් තියෙනවා, DVD තියෙනවා, මොනවා හරි දෙයක TV තියෙනවා. දැන් අපි කියනවා කියනවා අහනවා අහනවා දිනුවක් නැහැ. ඒක තමයි වෙනස. ඒ කාලේ බොහොම චුට්ටයි අහන්නේ. නමුත් අහපු දේ තුලින් මිනිස්සු දිනුවකට යනවා. ඉතින් මහානාම ශාක්‍යතුමාට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා කියලා. ආරංචි වුණාම මෙතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට ගියා. ගිහිල්ලා වන්දනා කළා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බොහෝ භික්ෂූන් සමග භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩින්ට සූදානම් කියලා ආරංචි වුණා කිව්වා. ඊට පස්සේ මේ මහානාම ශාක්‍ය දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ආයි කොපමණ කාලයකට පස්සේ ආයිත් වඩීද දන්නේ නැහැ. එහෙනම් ඒ අහපු ටිකක් තමයි තියෙන්නේ. නිතර නිතර මුණ ගැහෙන අවස්ථාවල් ලැබෙන්නේ නැහැ. එතකොට අහන ටිකක් තියෙන්නේ. ඉතින් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ කාරණේ අහන්න ලැබුණේ නැහැ. මේ කාරණේ අහන්න ලැබුණේ නැහැ. මොකද්ද? ප්‍රඥාවන්ත උපාසකෙක්, සපඤ්ඤේන උපාසකේන, ප්‍රඥාවෙන් යුක්ත උපාසකයෙක් විසින්. මේ කියන්නේ මෝඩපහි උපාසකෙක් ගැන නෙමෙයි. කවුරු ගැනද? ප්‍රඥාවෙන් යුක්ත උපාසකයෙක්, ප්‍රඥාවන්ත ලෙඩ වෙච්ච මරණාසන්න වෙච්ච ප්‍රඥාවන්ත උපාසකයෙකුට උපදෙස් දෙන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් මහානාම ශාක්‍යතුමා අහපු ප්‍රශ්නේ. ශාක්‍ය වංශික මහානාම යන් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ මොකද්ද? ප්‍රඥාවන්ත උපාසකයෙක් විසින් ගිලන් වෙච්ච, අසනීප වෙච්ච ප්‍රඥාවන්ත උපාසකයෙකුට අවවාදයක්, උපදේශයක් දෙන්නේ කොහොමද කියලා ඇහුවේ. දැන් අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා, ඔබත් කරලා ඇති, අසනීප වුණාට පස්සේ, ලෙඩ වුණාට පස්සේ අපි කියමු ඇඳේ වැටලා පැත්ත බලාගෙන ඉන්නවා. වෙනවද නැද්ද මිනිසුන්ට? දැන් අපි කියමු අවසාන කාලේ ඇවිල්ලා පැත්ත බලන් ඉන්නවා. දැන් අපි එතකොට කරන්නේ බොහෝ විට එක්කෝ ඒ පැත්තට හැරෙන්න බුදු පිළිමයක් තියෙනවා. එතකොට එයා බුදු පිළිම දිහා බලාගෙන හිටියට එයා වෙන මොනවද කල්පනා කරන්න කියලා අපිට හිතන්න පුළුවන්ද? එයාට පුළුවන් වෙයිද ඒ වෙලාවේ අර පුංචි බුදු පිළිම දිහා බලාගෙන එයාගේ මේ සසර ගමන තීරණාත්මක විදිහට හරවගන්න
මන්නම් හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ පුළුවන්කම තියෙන අවස්ථාවේවත් වීරියක් නොගත් මිනිසයා ඒ වගේ අවස්ථාවක හොඳටම බැරි වෙච්ච වෙලාවේ සාමාන්‍යයෙන් අපි නිකන් හිතමු, දැන් නිකන් හිතමු, දැන් අපි ඔන්න බුදුන් වඳිද්දි හිත කොහේ කොහේ යනවාද? යන්නේ නැද්ද? අපි මේ බුදු පිළිමය දිහා බලන් හිටියට හිත යන්නේ වෙනින් කල්පනාවක වෙනවද නැද්ද? මේ බණහනවා හිත යන්නේ වෙනත් කල්පනාවක. එබඳු මේ හොඳට ලෙඩ නොවී නිරෝගීව ඉන්න අවස්ථාවේ හිත එහෙම දුර්වල නම් මේ රෝගී වුණාට පස්සේ අර ඒ තමන්ට පේන පුංචි බුදු පිළිමය දිහා බලලා එහෙම හිත වෙනස් කරගන්න හැකියාවක් තියෙනව කියලා හිතන්නේ තුඩුගුකමක් විතරයි. එහෙම පුළුවන් කියලා හිතන්න නම් බෑ. වර්තමාන මනුස්සයාට එහෙම පුළුවන්කමක් තියෙයි කියලා කිසිසේත් හිතන්න බෑ. ඒ වැඩේ කළාට ගමන්නේ මං කිව්වේ ඒකෙන් ප්‍රතිඵලය ගන්න එක ගැනයි. අන්න කවුද මට්ටකුණ්ඩලී කුමාරයාට පුළුවන් වුණා. ඒ කුමාරයාට බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැක්කා මේ පොඩි දරුවාට. ඒ දරුවාගේ හිත භාග්‍යවතුන් වහන්සේගේ රූපේ දැකලා කුසලී පිහිටුවාගෙන ඒ කුසලේම හිත රඳවාගෙන සුගතිය උපදින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා තමයි සවැත් නුවර ඉඳලා ඉරිදි ප්‍රාතිහාරයකින් ඒ බිත්තියේ බුදුරජාණන් වහන්සේගේ පින්තූරය වැටෙන්න සැලැස්සුවේ. ඒක හරි. ඒ හැකියාව ඒ දරුවට තිබුණා. දැන් මේ මනුස්ස ලෝකේ මොන මොන අකුසල් කරගෙනද කියලා මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවනේ සාමාන්‍ය මිනිසයන් බෝධි පූජා තියෙනවා. බෝධින් වහන්සේට ගරු කරන්න ගොඩක් දන්නේ නැහෙනි. මම දන්නේ හැටියට සමහර බෝධියේ ගිහිල්ලා කපුටු ඇඳලා නයි ඇඳලා කොඩිවල ඉල්ලනවා. බෝධි අත්තේ ඉල්ලනවා. එයා ඒකලේ බෝධි පූජාවක්ද බෝධින් වහන්සේට නිගරුවක්ද? නිගරුවක් කරලා ඒ නිගරුව අකුසලේ කාට දෙන්නේ? කරපු කිනාට? දැන් බෝධින් වහන්සේ ගැන මම ඔබට කියන්නම්. දැන් අපි ගමු මහා කස්සප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහා කස්සප මහරහතන් වහන්සේ යම් කිසි කෙනෙකුට වන්දනා කළොත් ඒ වැඳුම් ලබන කෙනාට මක් වෙයිද? ඈ හිස ගැලවි වැටේ කිව්වා. බුදුරජාණන් වහන්සේට මහා කස්සප මහරහතන් වහන්සේ වන්දනා කරලා බිම පෙරලිලා භාග්‍යතුන් වහන්සේගේ දෙපා අල්ලගෙන දෙපා සිඹ සිඹ කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේය. මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ කවුරුවත් නැහැ කිව්වා. මේ වැඳුම් කස්සපගෙන් ගන්න වෙන කෙනෙක් කාට හරි වෙන කෙනෙකුට කාසියප මේක කරා නම් යාගි හිස ගැලවිලා වැටෙනවා කිව්වා. ඒ කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ විදිහටම බෝධින් වහන්සේටත් වැඳා. බෝපත්‍යයක් ගැලවිලා වැටුණාද? නෑනේ. එතකොට ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඉතින් අනන්ත ගුණයෙන් යුතුනි. උන්වහන්සේලා සාමාන්‍ය කෙනෙකුට වන්දනා කළොත් ඒ ආගේ හිස ගැලවිලා වැටේ. ඒ වගේ මේ ලෝකේ වැඳුම් පිදුම් ලබන්න කවුරුත් නිසි නැහැ. ඒ බඳු මහෝත්තමයෝ බෝධින් වහන්සේට පෙරලිලා වඳිනවා. දැන් ඔබ දන්නවා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැති අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධින් වහන්සේ නමක් වඩා හිතවන්න කියලා කිව්ව නේද? ආනන්දයන් වහන්සේ මැදිහත් වෙලා. එතකොට ඒ බෝධින් වහන්සේ
වඩම්මන කටයුතු භාරව හිටියේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඉරිදීෙන් අහසේ නීලවර්ණ මාණික්කයක් අහසින් වඩිනවා වගේ උන්වහන්සේ ඉරිදීෙන් වැඩලා ඉරිදීෙන් වැඩලා උන්වහන්සේ බෝගඩියක් අතින් කැඩුවේ නැහැ. උන්වහන්සේ බෝධින් වහන්සේට වන්දනා කරාම බෝධින් වහන්සේගෙන් බෝගඩියක් වැටුණා. අතට ඇල්ලුවේ නැහැ. සිවුරුපටට අල්ලලා තියෙන. ඒතු රහතන් වහන්සේලා එහෙම ගරුසරු දැක්වූ බෝධියට අපේ උපාසකම්මල්ල ගිහිල්ලා දීර්ඝායස ඉල්ලලා ළමයිගේ විභාග පාස් වෙන්න ඉල්ලලා අපල දුර වෙන්න ඉල්ලලා කොඩි ගැට ගන්නකට අගෞරවයේ බෝධින් වහන්සේට අගෞරව කිරීමේ අකුසලයේ යට රැස් වෙනවා. එතකොට යා කොහේ යයිද? මරණින් මත්තේ. ආනේක නෝනැතු විසඳා ගනිත්වා. එතකොට මේ බෝධින් වහන්සේගේ කාක්කෝ ඇඳලා ඊළඟට නයි ඇඳලා කොඩි ගැට ගැහුවාම ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව කිරීමද එයාට අයිති වුණේ? ශාස්ත්‍රුන් වහන්සේට ගැරහීමද? ගැරහීම. ශාස්ත්‍රුන් වහන්සේට ගැරහීම කරපු කෙනෙකුට සුගතියද හිමි, දුගතියද හිමි? දුගතිය හිමි. ඉතින් ඒ බඳු ආකාරයේ නොයේ ලට්ට ලොට්ට කරලා නොයේ පුහු පූජානම් වැඩ කර කර ඉඳලා මරණාසන්න අපි බුදු පිළිමයක් පෙන්වනවා. මේ ශාස්ත්‍රඥ වහන්සේට එක එක ක්‍රමයට ගරහපු එක්කෙනෙකුට. එතකොට මේ පිළිම වහන්සේ දැකලා යාට ශාස්ත්‍ර ගෞරව එකපාරට ඇති වෙයිද? මොකුත් වෙන්නේ නැහැ. දුගතියම තමයි. ඒ බඳු රටාව කියන ජනකායක් අන්තිම මොහොතේ තමන්ව රවට්ට ගන්නවා. ඉතින් ඒ නිසා ඒකට විසඳුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේ කිව්වේ ඒකයි අර බුදුරජාන් වහන්සේ හරි විදියට සරණ යන්න බැරි වෙච්ච සාපේ වැදිලා තියෙන විදිය. ඊට පස්සේ අර නවග්‍රහයන්ගේ නංකී කී අර බෝධින් වහන්සේගේ කොඩි ඉල්ලනවා. නොඒක ආකාරي අකුසල් රැස් කරගන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් ගරුකළ යුතු බෝධින් වහන්සේට ගැරහීම නිසා. අපි ගම්මු සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේ බෝධින් වහන්සේ වැඩමුවනි. එතීම අතින් ස්පර්ශ කළේ නැහැ. හදාපිය උපාසකම ලගියා බෝධින් වහන්සේගේ අත්ඇල අද්ද පාත් කළා. කොඩිය ගැට ගැහුව අත ඇරියා. ශාස්ත්‍රඥ වහන්සේට ගරු කරන්නේ එහෙමයි. අකුසල්ද කුසල්ද පින් කියලා හිතාගෙන පව් කරන හැටි. එහෙම කරලා එහෙම යන අයට දුගතියේ මිසක් සුගතියක් හදාගන්න විදිහක් නැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඉක්මනින් බෝධින් වහන්සේට ඈත තියා ස්පර්ශ කරන්නේ නැතුව වන්දනා කරලා සමාව ගත යුතුයි. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම දන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේගේ නාමයෙන් වැඩ සිටින බෝධින් වහන්සේට මෙහෙම මගෙන් වැරද්දක් වෙලා මම ආයි මේ වගේ වැරදි කරන්නේ නැහැ කියලා සමාව ගන්න ඕනේ. එහෙම තමයි බේරෙන්න තියෙන්නේ. ඒ වගේ පින් කියලා පව් කරගෙන කුසල් කියලා අකුසල් කරගෙන රැස් කරන්න නැහැ. ඒ වගේම තමයි දැන් ඔය මම චතුරාර්ය සත්‍ය ධර්මයේ කියාගෙන යද්දි මට හොඳට තේරුණා චතුරාර්ය සත්‍ය තියා කුසලයකත් වඩා ගන්න බැරි ජනකායක් ඉන්නේ කියලා. ඊට පස්සේ මම කල්පනා කළා අඩුගානේ දෙවියන් අතරටවත් යන්න මිනිසුන්ට අවස්ථාවක් තියෙනවා හොඳයි කියලා. ඒක කිව්වට පස්සේ මිනිස්සු කියවන්න ගත්ත ඉස්සර චතුරාර්ය සත්‍ය කිව්ව දැන් ඒක කියන්නේ දැන් දිව්‍ය ලෝක යන්න කියනවා කියලා චතුරාර්ය සත්‍ය කියපු කිනාටම ගැරහෙව්වා. ඒ දිව්‍ය ලෝක යන්න කියලා බුද්ධ දේශනාවේ තියෙන ඒකටත් ගැරහෙව්වා. විසඳුන්නේ සුගතියත් වලක ගත්තා, චතුරාර්ය සත්‍යත් වලක ගත්තා, දුගතිය අරගත්තා. ඔච්චරයි කරගත්තේ. ඒ නිසා මම මේ කියන්නේ මේ කාලේ මිනිසුන්ට ධර්ම කතාව කියන එකේදී මිනිස්සුගේ උඩඟුකම නිසා
පාරවල් වසා ගන්න විදිය උඩඟුකම නිසා, සුගති මාර්ගේ නසා ගන්න විදිය. ඊට පස්සේ සුගතිය වැහෙනවා. ඇයි සුගතියට ගරහනවනේ, දෙව්ලෝකටත් ගරහනවා. ආර්ය සත්‍ය ගැන ජීවිතේට අහපු නැති ආර්ය සත්‍ය ගැන අපි කියා දුන්නේ, ඒකටත් ගරහනවා. ඊට පස්සේ දැන් ආර්ය සත්‍ය කියන්නේ නැතේ කියලා 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 තමයි ඒක අඩු කළා. මේ සුගතිය ගැන කිව්වේ, සුගතිය ගැන කියලා ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ කියන්න ගත්තම මේකේ ගුණධර්ම වල ප්‍රශ්නයක් තියෙන්නේ, මේ ගුණධර්ම දියුණු කරගන්න කියලා. එතකොට බලන්න මේ ගැටලුව කොච්චර බරපතලද. ඒ කියන්නේ සුගතිය යනවා කියන්නේ බොහොම දුර්ලභ එකක්. ඉතින් මේ මහානාම සාක්‍යතුමා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ප්‍රඥාවන්ත උපාසකයෙක්, තවත් ප්‍රඥාවන්ත උපාසකයෙකුට රෝගී තත්ත්වයට පත්වෙච්ච වෙලාවට අවවාද අනුශාසනා කරන්නේ කොහොමද කියලා ඇහුවා. ප්‍රඥාවන්ත උපාසකයා කියන්නේ කවුද? ප්‍රඥාවන්තයා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, යමෙක් දුක නම් වූ ආරි සත්‍ය මැනවින් දනීද, දුක හටගන්න හේතුභූත වූ කාරණා මැනවින් දනීද, ඒ දුක හටගන්න හේතු වෙච්ච කාරණා දුරු වීමෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බව මැනවින් දනීද, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය මැනවින් දනීද, ඒ කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තද, එයාට කියනවා ප්‍රඥාවන්තයා කියලා. ඒ කිව්වේ එහෙනම් ප්‍රඥාවන්තයා වෙන්නේ එක්ක සෝවාන් කෙනෙක්, එහෙම නැත්නම් සකදාගාමි කෙනෙක්, එහෙමත් නැත්නම් අනාගාමි කෙනෙක්. චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කරපු කෙනාට මොකද්ද කියන්නේ? රහතන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහානාමේනි ප්‍රඥාවන්ත උපාසකයා ලෙඩ වෙලා රෝගී වෙලා ඇඳේ වැටිලා ඉඳිද්දී අනිත් ප්‍රඥාවන්ත උපාසකයා ගිහිල්ලා මෙන්න මෙහෙම කරුණු අස්වැසිල්ල ඇති වෙන කරුණු හතරින් අස්වැසිය යුතුයි කිව්වා. පළවෙනි එක, අස්වැසිල්ල ඇති වෙන කරුණු කීයක් තියෙනවද? හතරක් තියෙනවා කියලා බුදුරජාණන්. ඒකෙන් දැන් සාමාන්‍ය මේ ලෝකේ දැන් මේ ක්‍රමේ නැහැ, මේ ලෝකේ නැති එකක්, මේ බුදුරජාණන් වහන්සේ වදාළ එකක්. මේ කාලේ මරණාසන්න වෙච්ච කෙනෙක් ගාවට ගිහිල්ලා මොකද්ද කියන්නේ? උපාසිකුරු අහන්නේ මොනවද ගිහිල්ලා? ඔහි කණ්ඩ අසමනවාද අහනවාද නැද්ද? අහනවා. අහලා කියන බය වෙන්න එපා, ඉතින් ඔයා පින් කරගෙන තියෙනවා නේ කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා ඔයා හොඳ දරුවෝ හදලා තියෙනවනේ. හොඳ දරුවෝ හදලා අසවල්ලා දැන් සමාජෙ හොඳට ඉන්නවනේ, ඉතින් සතුටු වෙන්න කොමේ ගැන කියලා එහෙම කියනවා මිසක් මේ කතාවල් කියයි කියලා නම් මම දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාවන්ත උපාසකයා රෝගීව ඇඳේ වැටිලා ඉන්න නෝනෙන්ති උපාසකට අස්වැසිලි ලබන කරුණු හතරින් සැනසීම ඇති කරන්න ඕනි කිව්වා. අස්වැසිල්ල ඇති කරන්න ඕනි කිව්වා. ඒ කිව්වේ දැන් අපි ගත්තොත් අසනීප වෙලා ඉන්න කෙනෙකුට නැද්ද කායික වේදනා? කායික වේදනාවක් තියෙනවා. කායික දුක් වෙනකොට හිතටත් තේරි වේදනාව දැනෙන්නේ නැද්ද? දැනනවා. එතකොට රිදුම් කනවා, කය රිදුම් කනවා, ඇඟට අමාරුයි, ඇඟ රිදෙනවා. එතකොට හිත විසිරෙනවා. ඒ වගේ වෙන කෙනෙකුට සිතට සැනසෙල්ල ඇති වෙන, සැපේ ඇති වෙන, අස්වැසිල්ල ඇති වෙන කරුණු හතරක් කියන්න කිව්වා. මොකද්ද මේ හතර කියන්න කිව්වා? උපාසකයනි, ඔබට අපගේ භාග්‍යවතුන් වහන්සේ ගැන
නොසෙල්ලෙන පැහැදීම තියෙනවා නොවැ. ඔන්න මතක් කරන්න කියපු කාරණේ. අද වවා මේ ලෝකෙ නැහැ. මේ නැති දේවල් මේ කියන්නේ. නැහැ කිව්වට වරදක් නැහැ ඒක. එතකොට උපාසක ඔබ සරණ ගියපු බුදුරජාණන් වහන්සේ නිකිලෙස් රහතන් වහන්සේ නමක්. ඔව් සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ කෙනෙක්. රහත් ඵලයට පත් වූ උත්තමේ. ඒ ඔබ සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. ඔබ සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි. සුගත ගුණයෙන් යුක්තයි. ලෝක විදු ගුණයෙන් යුක්තයි. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී ගුණයෙන් යුක්තයි. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ අන්නයිට අවබෝධ කෙරෙව්වා. බුද්ධ ගුණයෙන් යුක්තයි. භගවා ගුණයෙන් යුක්තයි. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම කිසි කෙනෙකුට සොලවන්න බැහැනි. ඔබ ඉබඳු පැහැදීමකින් යුක්තනේ කියලා ඒ කෙනාට කියනකොට මොකද වෙන්නේ? අර වේදනා කායික රිදුම් මැද්දේ එක පාටම හිතට විශාල ප්‍රීතියක් හට ගන්නවා. විශාල සතුටක් හට ගන්නවා. හැබැයි නං මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමකින් ඉන්නේ කියලා සතුටක් හට ගන්නවා. එතකොට එහෙනම් බලන්න ඉස්සල්ලාම ඒකේ පදනම මොකද්ද? සරණ මෙනෙහි කිරීම. ඉස්සල්ලා මෙනෙහි කරන්නේ මොකද්ද? සරණ මෙනෙහි කිරීම. මේ කරන්නේ ප්‍රඥාවන්ත කෙනාට. ඔලිය ඔළුව අවුල් වෙච්ච කෙනාට කරන්න දෙයක් නැහැ. එයාට ඉතින් ඈතින් බුද්ධ පින්තූරයක් පෙන්වන්න විතරයි තියෙන්නේ. එතකොට මේ සරණ මෙනෙහි කරපු කෙනාට ගිහිල්ලා කියන්න කියනවා. මේ කියන්නේ මනාකොට සරණ පිහිටපු කෙනාට බුදුරජාණන් වහන්සේ ඔයා සරණ ගිහිල්ලා ඉන්නේ. ඊළඟට කියන්න කියනවා ඒ වගේම ඔබ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ලොකු පැහැදීමකින් ඉන්නේ කියලා ඒ ධර්මයේ ගුණ ටික කියන්න කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ මනාකොට වදාළ ධර්මයක් නොවේ. ඒකේ ස්වාඛාතයි. ඒ ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් දෙයක් නොවේ. සම්දිට්ඨිකයි. ඒ ධර්මයේ මේ ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් එකක් නොවේ. ඒහි පස්සිකයි. ඒ ධර්මයේ අකාලිකයි. ඕනෑම කාලයක ඒ ධර්මයේ අවබෝධ කරාට පස්සේ ඒකේ ප්‍රතිඵල පහුවෙන්නේ ඉවලෙම ලැබෙනවා. ඊළඟට ඒ ධර්මයේ තමා තුළට පමුණුවා ගන්න ඕන දෙයක්, නොනැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක්. ඒ බඳු ධර්මයක් ඔබ හිතේ පැහැදීමෙන් යුක්තව කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි පැහැදීමෙන් යුක්තයි කියලා මතක් කරන්න කිව්ව මොකද්ද? ඔබ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනාකොට පැහැදීමෙන් යුක්තයි. ධර්මයේ කෙරෙහි මනාකොට පැහැදීමෙන් යුක්තයි. මේව මතක් කරන්න කිව්වේ. ඊළඟට මතක් කරන්න කිව්වා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමෙන් යුක්තයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමිජි පටිපන්නයි කියලා. ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අංජලිකරණීය කියන ගුණයන්ගේ යුක්තයි කියලා ඔබ සංගුණ කෙරෙහි ඔබ හොඳට පැහැදිලා ඉන්න කෙනෙක් කියලා මේ මොකද්ද මේ මෙනෙහි කරන්න කියන්නේ? සෝතාපට්ටි අංග. මේ ධර්ම මාර්ගයේ බැසගත්තු කෙනෙකුට පිහිටන අංග මෙනෙහි කරන්න කිව්වා. පිහිටන ගුණ. ඔයා සෝවාන් වෙලා ඉන්නේ, ඔයා බය වෙන්න දෙයක් නෑ. ඒ කතාවල් මේකේ නෑ. ඒ කතාවල් මේකේ නෑ. මේකේ කියන්නේ ගුණයක් කතා කරන්නේ. මොකද්ද ගුණේ? එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු පැහැදීමක් තියෙනවා. ඒක ගැන මතක් කරන්න කිව්වා. ඊළඟට ධර්මයේ ගැන තියෙන ප්‍රසාදය මතක් කරවන්න කිව්වා.
ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන ප්‍රසාදය මතක් කරවන්න කිව්වා. ඊළඟට මතක් කරන්නයි කිව්වා. ඒ විතර නෙමෙයි, ඔබ ආර්යකාන්ත සීලෙන් යුක්තයි. ඔබ සීල්පද කඩාගෙන නැහැ. ඔබ පළදු කරගෙන නැහැ. ඔබ සිදුරු කරගෙන නැහැ. ඔබ මිසදිටු වෙලා සීල් රකින්නව නෙමෙයි. ඊළඟට ඔබ මේ තෘෂ්ණාවට දාස වෙලා සීල් රකින්නව නෙමෙයි. ඔබ මේ මාර්ග ප්‍රතිපදාවේ අංගයක් හැටියටම මේ සීලේ සමාදන් වෙලා ඉන්නේ කියලා මතක් කරන්න කියනවා. මතක් කරගෙනට මොකද වෙන්නේ? එයා අස්වැසිල්ලටපත් වෙනවා. අස්වැසිල්ලටපත් වෙනවා කියන්නේ අරතිපිච්ච පීඩාව අමතක වෙලා එයාට ලොකු සතුටක්, හිතට සැපයක්, සනසිල්ලක් ඇති වෙනවා. ඊට පස්සේ උපාසකට කියන්නේ, ඊට පස්සේ කියනවා මහානාමේනි, ඊට පස්සේ අර නොවනති උපාසකයා ඔය විදියට අස්වැසිල්ල ඇති වෙන කරුණු හතරෙන් අස්වසවලා උන් අස්වසන්න කිව්වේ ඒ හතරෙන්. මොනවද ඒ හතර? බුදුරජාණන් වහන්සේ සරණ ගියපු සරණ මතක් කරලා අස්වසවන්න කිව්වා. දෙවෙනි එක ධර්මයේ සරණ මතක් කරලා අස්වසවන්න කිව්වා. ආර්ය සංඝරත්නයේ සරණ මතක් කරලා අස්වැසිල්ල ඇති කරවන්න කිව්වා. එයා ආරක්ෂා කරන සීලයේ මතක් කරලා අස්වැසිල්ල ඇති කරන්න කිව්වා. ඔන්න අවසාන මොහොතේ පිහිට වෙන දේවල්. මේවා තමයි පිහිට වෙන්නේ. දැන් මං කිව්වේ ඒක මේ සිහිය තියෙන කාලේ එක එක මිසදිටුවල් පස්සේ ගිහිල්ලා අරක කරන්න මේක කරන්න කියලා ඒවා කරලා කරලා තමන් පෞත් කරගෙන ගොඩාක් අකුසල උත්‍රාස් කරගෙන ගරහලා එබඳු කෙනෙකුට දුගති හැදිලා ඉවරයි. කරන්න දෙයක් නැහැ. එතකොට මේ කියන්නේ දුගති හැදිච්ච කෙනෙක් ගැන නෙමෙයි, සුගතියේ මනාකොට පිහිටපු කෙනෙකුටත් අවවාද කරන හැටි. ඊට පස්සේ අස්වැසිල්ලට පත් වෙලා ඉන්න වෙලාවට ඊට පස්සේ අහන්න කියනවා. එතකොට මව්පියන් කෙරෙහි ඔබේ අපේක්ෂාවක් තියෙනවද? ඒ කිව්ව අම්මා තාත්තට මම නැත්තම් සලකන්න විදියක් නැහැ. මම නැතුණොත් අම්මා තාත්තා අමාරු වෙටේ. මං තමයි දෙමාපියන්ට සලකගෙන ඉන්නේ කියලා මේ වගේ දෙමාපියන්ට ඒ අපේක්ෂාවක් තියෙනවද කියලා ඇහුවා දෙමාපියෝ ගැන. අත්තිමේ මාතා පිතිසු අපේක්ෂා. මට දෙමාපියෝ ගැන අපේක්ෂාව තියෙනවා. මොකක්ද දෙමාපියෝ ගැන තියෙන අපේක්ෂාව? අනේ මං තමයි දෙමාපියන්ව බලා කියාගන්නේ, අපෝපස්ථාන කරන්නේ. එතකොට මේ මම නැති වුණොත් කවුද මේ ගොල්ලන්ට සලකන්නේ කියලා මගේ හිතේ බලාපොරොත්තුව තියෙනවා කිව්වා. එතකොට ඒ නොනැති උපාසකට මෙහෙම කියන්න කිව්වා. ආයස්මකෝ මාරිසෝ මරණ ධම්මෝ. දැන් ඕක කල්පනා කරලා වැඩක් නැහැ. දැන් ඔයා මරණසන්නයි. දැන් ඔයා මරණීය ස්වභාවයට පත් වෙන්න යන්නේ. කියන එයාට කියන්න කියනවා, දැන් ඔයාට මව්පියන් කෙරෙහි අපේක්ෂාවක් තිබුණත් ඔයා මැරිලා යනවා. මව්පියන් කෙරෙහි අපේක්ෂාවක් නැතත් ඔයා මැරිලා යනවා. ඒ නිසා සචායස්මතු මාතා පිතිසු අපේක්ෂා තම් පජහ. මව්පියන් කෙරෙහි යම් අපේක්ෂාවක් ඇද්ද දැන් අතහැරගන්න ඕක. අද කාලේ ඕක අපි කිව්වොත් බටේ ඉන්න අපිටත් බණී, ධර්මයටත් බණී. අනේකයි මේ කියන්නේ මේ උඩඟු මිනිස්සුන්ට මේ ධර්මය අහුවෙන්නේ නැහැ කියලා. යන්න මේ කියන හැටි කියයි මේ දැන් අතාරින්න කියනවා දෙමාපියන්ව. ඕක හරිද කියලා හයි. දැන් බලන්න මේ උපදෙස් දෙන්නේ කවුද? බුදු කෙනෙක්. බුදු කෙනෙක් මේ උපදෙස් දෙන්නේ. අනේකයි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය හොඳට හඳුනා ගන්න ඕනේ. අපි මේ බුද්ධ කෘත්‍ය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද බුද්ධ කෘත්‍ය? බුද්ධ කෘත්‍යයේ ප්‍රථම අංකය තමන්ට සවන් දෙන තමන් සරණ ගියපු ශ්‍රාවකයාව සසරින් එතර කරවීම. ඒ කියන්නේ පිරිනිවන් පාන්නට උදව් කිරීම. පළවෙනි එක. බුද්ධ කෘත්‍ය දෙවෙනි එක මොකද?
පිරිනුවන් පාන මට්ටමට යට උදව් කරන්න විදියක් නැත්තම් අනාගාමි වෙන්න කාම ලෝකයේ අතහැරලා යන්න උදව් කිරීම උපකාර කිරීම එයාට ඒක කරගන්න විදියකුත් නැත්තම් ඊළඟට සකදාගාමි වීමට උපකාරී වීම මේ බුද්ධ කෘත්‍ය අඳුනගන්න සකදාගාමි වීමට උපකාරී වීම එයාට ඒක කරගන්න විදියකුත් ඒ උදව්ව කරලා දෙන්න විදියකුත් නැත්තම් ඊළඟ බුද්ධ කෘත්‍ය මොකද්ද එයා සෝවාන් ඵලයට පත්වෙන්න උපකාරී කිරීම උපකාර වීම ඒක කරලා දෙන්න විදියකුත් නැත්තම් එයාට මොකද්ද කරලා තියෙන්නේ එයාව දෙවියන් අතරට යන්න උපකාරී වීම මේක හරි ලස්සනට මේක පැහැදිලි ඔය කියන පියවරවල් මේකේ තියෙනවා මේ දේශනාව බුද්ධ කෘත්‍ය හොඳට අඳුනගන්න තමන් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේගේ කෘත්‍ය කෘත්‍ය කිව්වේ කාර්යභාරය බුදු කෙනෙකුගේ කාර්යභාරය හොඳට අඳුනගන්න එතකොට මොකද්ද මේ නුවණැති උපාසක අර මරණාසන්න උපාසකට කියන්න ඕනේ මව්පියෝ කරේ දැන් ඔයා කල්පනා කර කර ඉන්න එපා දැන් ඔයා මව්පියෝ කරේ කල්පනා කර කර හිටියත් මැරෙනවා කල්පනා කර කර හිටියේ නැතත් මැරෙනවා මේ කාලේ සාමාන්‍යයෙන් ලෙඩකට ලැබෙන්නේ මොන වගේ උපදේශයක්ද? ඔහොම කියන එකද නෑ බය වෙන්න එපා ඔයා සනීප වෙනවනේ ඊට පස්සේ අපි යන්කෝ හරි අපි ට්‍රිප් එකක් ලෑස්ති කරලා තියෙනවනේ අපි යන්කෝ දැන් අර නංගිලේ ළමයි එනවා මල්ලිලේ ළමයි වෙනවා දැන් අපි ඔක්කොම වාහන ලෑස්ති කරලා තියෙනවා සතුටින් ඉන්නකෝ කියලා එයාට ඇත්ත වසවසා ඇත්ත සංගව සංගවා ඉඳි දිනෙම මිනිස්සයා මැරෙන්නේ ඇත්ත හංග හංග මිනිස්සයාව තවත් බලාපොරොත්තු වල ගැටග ගහ බලාපොරොත්තු වල බැඳ බැඳ ඉන්නකොට තමයි ඒ මිනිස්සයා මැරෙන්නේ ඒ මිනිස්සයාව ලෙහන්න කෙනෙක් නැහැ ගැට ගහන්න ඕන තරම් ඉන්නවා ඉන්නවා කියනවා එක්මන්ට සනීප වෙන්නකෝ දැන් ඉතින් අර මිනිස්සයාත් බයේ අහනු අනේ මට කර නෑ 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 ඔයාට මුකුත් වෙන්නේ අපි දොස්තරලගෙන් ඇහුවා දැන් දොස්තරලත් ඇවිල්ලා කියනවා මෙයාට කියන්න එපා ඇත්ත තත්ත්වේ ලෙඩා සීරියස් දැන් අමාරුයි ලෙඩාගේ ඇත්ත තත්ත්වේ කියන්න එපා කියනවා එතකොට සම්පූර්ණම අන්ධ බාල පරිසරයක් නෙමෙයිද තියෙන්නේ ඒ මිනිස්යාට තමන්ගේ ඇත්ත ස්වභාවයවත් තමන්ට දැනගන්න අවස්ථාව නැහැ ඇයි ඇත්ත ස්වභාවය දැනගන්න දෙන්නේ නැත්තේ ඇත්ත ස්වභාවය රොත්තු දෙන්නේ නැහැ. ඇත්ත ස්වභාවය ඇහුවනම් දැන් තාත් ටික දවසකින් මැරෙනවා කියලා මේ මනුස්සයාගේ සීවිකල් වෙනවා. ඇයි එච්චරටම ඇත්ත ස්වභාවයෙන් දුර ඉන්නේ? ඇත්ත ස්වභාවය දුර නැහැ. දැන් කිව්වොත් එම තව දවස් දෙකයි ඔයාලට ජීවත් වෙන්න තියෙන්නේ. ඒකෝට මේ මනුස්සයා කලබල වෙලා කඳුළු වගුරුගෙන හනේ මම කොහොමද මේකට මොන දෙන්නේ කියලා. එහෙම නෙමෙයිද මිනිස්සුන්ට වෙන්නේ. ඒ නිසා කරන්නේ මොකද්ද ඇත්ත සංගවනවා ක්‍රමක්‍රමයෙන් සිහි නැති වෙන කම්ම ඇත්ත සංගවනවා එතකොට ගැට ගැහිණු බලාපොරොත්තු ගොඩාක් තියාගත්තු එකිනෙකට බැඳී ගිය සිතින් තමයි මැරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අහලක නැහැ උපකාර කියන එක බුත් ශාස්ත්‍රුන් වහන්සේ කිනුකකින් උපකාර අහලක නැහැ. එතකොට මේක කියන්නේ කොහමද කෙලින් කියන්න කියන ඔයාට මේ නුවණැති එක්කිනා නුවණැති එක්කිනාට කියන එකක් හැබැයි මේක හරිද? මෝඩේ මෝඩේ කුට එකක් නෙමෙයි මේ. නුවණැති නුවණැති කුට කියන එකක්. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කියන්න කිව්වා දිමාපිය ගැන දැන් ඉතින් හිතල වැඩක් නැහැ. ඔයා කොහොමත් මැරෙනවා. දිමාපියන්ට උපස්ථාන කළත් මැරෙනවා. ඒ මුකුත් කරගන්න බැරි වුණත් මැරෙනවා. ඒ නිසා දැන් දිමාපියන් කෙරෙහි තියෙන බැඳීම දැන් අතහැරගන්න. එතකොට මෙයා කියනවා උපාසක කියනවා. යාමේ මාතා පිතිසු අපේක්කා සා පහින. මට මව්පියන් කෙරෙහි උපස්ථාන කරන්න යම් බලාපොරොත්තුවක් තිබ්බද දැන් ඒක මට නැති වුණා. බලන්න කොච්චර වේගෙන් ඊයා ඒ හිත හරිගස්ස ගන්නවද මට දැන් ඒක නැති වුණා කියලා එකපාරට ඊයා හිතෙන් ඒක අතාරිනවා අයියෝ ඔයා කිව්වට මං කොහොම කරන්නද මම නැත්තම් උත්තරපත්‍ර දෙන්නේ
සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට එහෙම කිව්වොත් නුවණ නැති කෙනෙකුට කිව්වොත් ගැටෙනවද නැද්ද? මෙයානම් කියයි කවුද ඉන්නේ වෙන ඕක කරන්න මම නැත්තම් කියලා ඒකට විරුද්ධව හිතනවා. ඒ මොකද හේතුව? නුවණ නැහැ. නුවණැති උපාසකයෙම නෙමෙයි. ඒක කිව්වට පස්සේ යා ඒක කියනවා මේ මට තිබුණ දෙයක් බලාපොරොත්තුවක් දෙමාපියන්ට සල්ක ගන්න ඕනේ කියලා මම ඒක අතහැරියා. ඊට පස්සේ අහනවා අර උපාසක නුවණැත්තා අත්ති පනායස්මතු පුත්ත ධාරේසු අපේක්ෂා. එහෙම එතකොට දැන් ඔබට අඹදරුවන් ගැන බලාපොරොත්තුවක් තියෙනවද? එතකොට මෙයා කියනවා අනියෝ අඹදරුවන් ගැන තමයි දැන් ඊළඟ මගේ බලාපොරොත්තු. මන් නැත්තම් මේ අපේ නෝනට ළමයින්ට සලකන්නේ කොහොමද කියලා දැන් මේ ගැන දැන් යා ෂොක් එකකින් ඉන්නවා. එතකොට කියනවා ආයස්මාකෝ මාරිසෝ, දැන් ඔයා මරණසන්න වෙලා ඉන්නේ කෙනෙක් නොවේ. මරණ ධම්මෝ, ඔයා මේ මැරිලා යන දැන් කය හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ අඹදරුවන් කෙරෙහි ඔබේ අපේක්ෂාවක් තිබ්බත් ඒත් මැරෙනවා. අඹදරුවන් කෙරෙහි අපේක්ෂාවක් නැතත් ඔබ මැරෙනවා. ඒ නිසා දැන් ඔය අඹදරුවන් කෙරෙහි තියෙන අපේක්ෂාව ආතායරලා දාන්න. පුත්ත ධාරේසු අපේක්ඛතම් පජහ. අඹදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් තියෙනවද මේක ආතෑරලා දාන්න. දැන් බලන්න මේ විදිහ උපදේශ බුද්ධ කාලී සමාජය තුල කතා වෙච්චා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම උපදේශයක් දුන්නා කියලා දැනගත්ත ගමන් සියලුම මිනිස්සු ඒක අනුගමනය කරන්න ගන්නේද? අනුගමනය කරනවා. ඇයි? හේතුව මුල තියෙනවා. මේකේ මුල තියෙන්නේ මොකද්ද? මුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම මුල. ඊළඟට තියෙනවා මොකද්ද? ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඊළඟට මුල තියෙනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීම සැක නැහැ. සැක නැහැ. අයියෝ ඔහොම කියලා කොහොමද කියලා එහි කතාවල් නැහැ. මෙයා කියනවා යාමේ පුත්ත ධාරේසු අපේක්ෂා පහිනා. මට අමුදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් තිබ්බාද දැන් ඒක නැහැ කියනවා. ඒවලේ මාත අර ගන්නවා ඒකෙන. මේ වගේ අය මේ ලෝකේ ජීවත් වෙලා හිටපු අය මං අපි ගත්තොත් බුදු කෙනෙක් මේ වගේ අනුශාසනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒ විදියටම අනුගමනය කරන ශ්‍රාවක පිරිස් ජීවත් වෙච්ච කාලේ දීප උපදේශ මේ තියෙන්නේ. ඊට පස්සේ කියන දැන් මට ඒ අමුදරුවන් කිරී ආසාවත් නැති වුණා. දැන් එතකොට බලන්න මේ ප්‍රඥාවන්ත උපාසකයෙකුගේ හිතේ තියෙන බලාපොරොත්තු විදිය. ඉස්සල්ලාම අමුදරුවෝද පළවෙනි තැනාවේ දෙමව්පියෝද? දෙමව්පියෝ. ඊළඟට තමයි අමුදරුවෝ. දැන් දෙමව්පියෝ අහලක නැහැ. අමුදරුවෝ දෙමව්පියෝ අහලක නැහැ. දෙමව්පිය වෙනම ඉන්නේ. දෙමව්පියන්ගේ අපේක්ෂා බොහෝ ඈත. දැන් මේක කියනවා දෙමව්පියෝ ගැන ඉස්සෙල්ලා. ඊට පස්සේ කියන්නේ අඹදරුව ගැන. දැන් අඹදර එතකොට දැන් මේ නෝනැති උපාසක දෙමව්පිය කෙරෙහි ආසාව අතහැරගත්තද නැද්ද? අතහැරගත්තා. අඹදරුවන් කෙරෙහි අපේක්ෂාව අතහැරගත්තා. ඊට පස්සේ එයාගේ අපේක්ෂාව මොකද්ද? අහනවා අත්ති පනායස්මතු මානුසකේසු පංචසු කාම ගුණේසු අපේක්ෂා. ඔබට ආයේ මනුස්ස ලෝකේ මේ පංචකාම සැපේ විඳින්න ආසාවක් එහෙම තියෙනවාද? ඊට පස්සේ අහන්නේ ඒක නයි මනුස්ස ලෝකෙට එන්න ඔබට ආසාවක් තියෙනවාද කියලා අහනවා. මේ කියන්නේ නිකං අය නෙමෙයි. මේ කියන්නේ මේ මාර්ගඵලලාභී අය. මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ කතා වෙච්ච විදියක් මේ තියෙන්නේ. මේ ධර්ම කතාව යන විදිය. එතකොට
මේ මනුස්ස ලෝකේ පංචකාම සැපේ විඳින්න ආසාවක් තියෙනවද කියලා අහන බලාපොරොත්තුව. මොනවද මනුස්ස ලෝකේ පංචකාම සැපේ විඳින්න බලාපොරොත්තුව කියන්නේ? මනුස්ස ලෝකේ තියෙන රූප, මනුස්ස ලෝකේ තියෙන ශබ්ද, මනුස්ස ලෝකේ තියෙන ගන්ධ, රස, පහස කියන මේ පහ. මේ පහනේ තියෙන මනුස්ස ලෝකේ. මෙව ආයේ ලබන්න මිනිසෙක් වෙන්න ආසාවක් තියෙනවාද? එතකොට මෙයා කියනවා අනේ ඔව් මට මනුස්ස ලෝකේ ආයෙන්න ආසාවක් තියෙනවා. දැන් මෙයාගේ මායාවක් තියෙනවද ඇත්ත කියනවද? මායාවක් නම් මායාකාරයක් නම් මොකද්ද කියන්නේ? නෑ 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 එහෙම එකක් තියෙනවද? අනේ මං එහෙම ඉතලවත් නෑ. මට නම් ඕනේ දැම්ම මා නිවන් දකින්න. ඔහොම කියන්නේ නැද්ද මායාකාරයා? එහෙම කියනවා. නෑ 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 මට කිසි අපේක්ෂාවක් නෑ මනුස්ස ලෝකෙ ගැන. මට නම් ඕනේ හැකිතාක් ඉක්මනට නිවන් දකින්න කියලා කාටවත් කතා කරන්න බැරි උත්තරයක් එයා දෙන්නේ නැද්ද? ඒ මායාකාරයාගේ හැටි. මෙයා ඍජු මනුස්සයා. ඇයි නෝන තියෙනවන්නේ ඍජු වෙලා තියෙන එකනේ. මෙයා කියනවා නියු මට මනුස්ස ලෝකෙ කෙරෙහි නම් බැඳීමක් තියෙනවා. එතකොට මෙයා කියනවා අර නෝනත්තා කියනවා මේ මනුස්ස ලෝකෙට බැඳෙන්න එපා. කවුද කියන්නේ? නෝනත්තා කියන්නේ මනුස්ස ලෝකෙට වඩා අභික් කියනවා කාමයේහි දිබ්බා කාම මානුසකේහි කෝ ආවසෝ කාමයේහි දිබ්බා කාම අභික්කන්ත තරාච පණීත තරාච කියනවා. මේ මනුස්ස ලෝකෙ මක්කද තියෙන්නේ? මේ මනුස්ස ලෝකේ කාමයන්ට වඩා ප්‍රණීත වූ සුවිශේෂ වූ කම් සැපයක් දිව්‍ය ලෝකේ තියෙනවා. සාධු ආයස්මා මානුසිකේ කාමේ චිත්තං වුට්ඨාපෙත්වා චාතු මහරාජිකේසු දේවේසු චිත්තං අදිමෝචේහි කියනවා. ඒ නිසා ඔබ මේ මනුස්ස ලෝකේ හිත පිහිටුවෝපියකින් අයින් කරගන්න. මනුස්ස ලෝකේ හිත පිහිටුවෙන් අයින් කරගෙන සතරවරම් දේව රජ දරුවන්ගේ චාතු මහරාජික දිවේ ලෝකේ උපදින්න හිත පිහිටුව ගන්නට කියලා අර මනුස්සයාට කියනවා. දැන් බොහොම ලස්සනනේ මේ සාකච්ඡාවල්. මෙහෙම මනුස්ස ලෝකේ එනවා බහලා තිනෝද මේ කාලේ? නෑ මේ කාලේ මෙච්චර ඥානවන්තයි මේ කොහේද? මනුස්ස ලෝකයෙන් හිත පිහිට අයින් කරගෙන චාතු මහරාජික හිත පිහිටවා ගන්න කියනවා. කියනකොට යා කියනවා මානුෂිකේ කාමයේ මේ චිත්තං ගුට්ඨිතං මම මනුෂ්‍ය ලෝකයේ හිත පිහිටවගන්නේ කයින් කරගත්තා. දැන් බලන්නකො මෙයා නෝනෙට්ටාගේ තව ලක්ෂණයක් මොකද්ද? කියන දේ අහනවා. දැන් මෙයාගේ අර අරයත් එක්ක මේ වාද විවාද නෑ. අනේ නෑ මට ඕවා කියන්න දෙන්න එපා. මම මේ හොඳට බණ දහම් දන්න කෙනෙක්. මං එහෙම කරනවද? මම එහෙම කරනවද? මම මේ දෙවියන් අතරේ මට හිත පිහිටව ගන්න ඕනේ නෑ. මම මේ ඉක්මනට නිවන් දකින්න. ඒ જાතියේ මෝඩ කතා නෑ. බලන කොච්චර මේ ගුණධර්මයෙන් යුක්තයිද කියලා මේ චරිත කියන මනුස්ස ලෝකේ මං හිත පිහිටුවාගත් පිහිටෝපුවේ මං හිත අයින් කරගත්තා. මම මේ චාතු මහරාජික දෙවියන් අතර උපදින්න හිත පිහිටුවා ගත්තා කියලා දැන් මෙයා කියනවා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ එතකොට මහනාමේ ඒ මේ නෝනක්කාර ඥානවන්ත උපාසක අර උපාසකට කියන්න කියනවා පින්වත චාතු මහරාජික දිව්‍ය ලෝකයේ තියෙන සැපේට වඩා තෞතිසාවේ නොවැ සැප තියෙන්නේ. තෞතිසාවේ නොවැ ගොඩාක් ප්‍රණීත කාම තියෙන්නේ. ඒ නිසා චාතු මහරාජික දිව්‍ය ලෝකේ හිත පිහිටවන එක අතාරින්න. චාතු මහරාජික හිත පිහිටව ගන්න එක අතෑරලා තෞතිසාවේ උපදින්න තෞතිසාවේ දෙවියන් අතර හිත පිහිටවා ගන්නට
දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ දෙන උපදේශයක් මේ තියෙන්නේ. තවතිසාවේ දෙවියන් අතර හිත පිහිටවා ගන්නට. දැන් බලන්න මේ බුද්ධ දේශනාල් මේවා අපි කියවලා තමයි අපි කිව්වේ. මේ සමහර ඔබට මතකද මම මුල් කාලේ කියද්දි කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන මේ ජීවිතයේ තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කියලා ප්‍රාර්ථනා කරගෙන නෙමෙයි මේක කරන්න ඕනේ. මේ බුද්ධ ශාසනේ අපිට මේ ජීවිතේත් හම්බ වෙනවා, ඊළඟ ජීවිතේත් හම්බ වෙනවා, ඒ නිසා මේ ජීවිතේ නෙමෙයි මේ බුද්ධ ශාසනයේම අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන අදහස ඉරෙන්න කියලා මේ වගේ අයනු ආයනු ඉඳලම කියා දෙන්න වුණා. ඒ සාමාන්‍යයෙන් අපි එකක් කිව්වහම ඒක නිකන් අර පදපරම කියලා කියන්නේ, පදපරම කියන්නේ වචනයට සීමා කරගෙන තියෙනවා, ආය ජීවිතයට මුකුත් නැහැ. වචනයකට සීමා වෙච්ච කතාවක් තියෙනවා, ප්‍රායෝගික ජීවිතයට ඒ කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. ඒකට කියනවා පදපරම කියලා. පදපරම කියන්නේ ධර්මය අවබෝධ කරන තත්ත්වයක් නෙමෙයි. ඒක වචනෙන් නැවතිලා තියෙන එකක්. ධර්මය අවබෝධ කරන තුන් දෙනා ඉන්නේ. කවුද ඒ තුන් දෙනා? උග්ගටිතඤ්ඤු, විපඤ්ඤිතඤ්ඤු, නෙය්‍ය. හතරවෙනිය පදපරම කියන්නේ වචනයට සීමා වෙච්ච කෙනා. ඉතින් මේ කාලේ වැඩිපුර ඉන්නේ කවුද? වචනයට සීමා වෙච්ච අය. ඉතින් වචනයට සීමා වෙච්ච අය කෑ ගහනවා, ආ මම මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා මිසක් නවත්තන්නේ නැහැ. කීකේ කෑ ගහන බොරුවට. ඒක කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා කාලාන්තරයක් යනකොට හොඳට තේරුණා මට. මේ ධර්මය අවබෝධ කරන්න කියලා ආපු අයට වෙන සංගිඩි දිහා බලද්දි, ඒක එක්කෙනාට සිද්ධ වෙන දේවල් දිහා බලද්දි හරි පැහැදිලි අවුල කොච්චර බරපතලද කියලා. ඒ නිසා මම කිව්වා නෑ, මේ ජීවිතේ නෙමෙයි මේ ගෞතම බුද්ධ ශාසනය කියලා හිතේ අදිෂ්ඨානයක් කරගෙන පොඩ පොඩ පුරුදු කරන්න. එහෙම නෙමෙයිද කියා දුන්නේ අපි. ඊට පස්සේ අපි කිව්වා මේක පොඩ පොඩ පුරුදු කරද්දි දැන් මේ විදිහට මනුස්ස ලෝකේ අපේක්ෂාව අත්‍යාගෙන හරියන්නේ නෑ. මනුස්ස ලෝකේ ගොඩක් මේ නොමග ගිහින් ඉන්නේ කිව්වද නැද්ද? දැන් මම බෝධින් වහන්සේ ගැන කිව්වේ නොමග ගිය ස්වභාවය දැන් අහන්න දෙයක්ද? එතකොට කොච්චර බරපතලද කියලා. එතකොට මේ නොමග ගිහිල්ලා ඉන්නේ. එතකොට ඒ බඳු නොමග ගිය රටාවක මං කෝ පුළුවන් නම් ඊට පස්සේ මේ බුද්ධ දේශනාවල තියෙනවා මේ දෙවියන් අතරට යහගන්න උපකාර වෙන භාග්‍යතුන් වහන්සේගේ උපදේශ. ඒක මම කිව්වා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ශීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති. දේවතානුස්සතිත් විස්තර කරලා තියෙනවා ඒ නිසා කියලා. ඕකට බයින්ඩ ගත්තනේ. දෙවියන් අතර දැන් යන්න කියනවා. ඒ මොකද හේතුව? පදපරම ආර්ථිවත් අල්ලගන්න හැකියාවක් නැහැ. ආර්ථිවත් අල්ලගන්න හැකියාවක් නැහැ. හිස් මිනිස්යන්ට මුකුත් ආර්ථි අල්ලගන්න බෑ. වචන හරඹකින් ඔක්කොම නවතිනවා. වචන හරඹ විතරයි, වෙන කිසිම දෙයක් නැහැ. හැබැයි අකුසල් නම් හොඳට රැස් වෙනවා. ඒ වචන හරඹ අස්සින් හොඳට අකුසල් රැස් වෙනවා. ඇයි මේ කරුණාවෙන් අනුකම්පාවෙන් කියන කතාවක් කියලා තේරුම් ගන්න ඇති නිසා. ඒ කියන්නේ දැන් මට තිබුණා මේ දේශනාවල් මේ පොත් වහන්සේලාගේ තියෙනවනේ. මේව නොකිය චතුරාර්ය සත්‍ය ගැන තියෙන ඒවා විතරක් කිය කිය දිගටම ඉන්න. මේ බලන්න කිය කිය ඉන්න තිබුණා. ඇයි මම කලින් කියාපු එක දැන් ඒක මොකද මේ බුරුල් කලේ කියලා නොකිය මට තිබුණා කිය කිය ඉන්න. එහෙනම් මිනිස්සු දන්නවද මෙහෙම දේශනා තිබිච්ච බවවත්? දන්නේ නැහනේ. හංගල තියන්න තිබ්බා. ඇයි මේව කතා කරන්න කෙනෙකුත් නැහනේ. එතකොට එහෙම නොකර මේක දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන පින ඕගොල්ලන්ට මදි. දැන් අපි ගත්තොත් මෙහෙම දැන් අපි රුවන්වැලි සෑය වන්දනා කරන විස්තරේ මෑත භාගයේ කවුද මතු කර කර කිව්වේ? මෙහෙන්නේ කිව්වේ. එතකොට දැන් අපි රුවන්වැලි සෑයට පිරිසක් එකතු කර වරෙල් අපිට යන පූජාවත් යන කියලා යනවා. ඇත්තරම යන්නේ රුවන්වැලි සෑය වඳින්න නෙමෙයි, තමනුත් මේක කරනවා කියලා පෙන්නන්නයි. ඒකට මුල් වෙලා තියෙන්නේ උඩඟුකමක්.
තමාවුවා දක්වගන්න මේ පින කරන්නේ. එතකොට පිනෙන් සිද්ධ වෙන හැබෑ පිනක් ඒක රැස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බැලූ බැලූ තැන වාසියක් පේන්න නැහැ. තිබඳු පරිසරයක තමයි මේ අපි මේ ධර්ම කතාව කියන්නේ. මේකෙන් අමාරු වැටෙන්නේ නැති වෙන්න පුළුවන් නම් මේක රැකගෙන මේ දුර්ලභ අවස්ථාවේ ප්‍රයෝජනෙ ගන්න කියන්නයි. හැබැයි බැරි වෙලාවත් ගිහිල්ලා ওই සතර පායක උපන්නෝ ආයේ බේරිලන බේරිලි බොරුයි ගරහපුවා, ගුණවතුන්ට ගරහපුවා, ධර්මයේ කියා දීපයට ගරහපුවා, මේ ඔක්කොම පොලිමට එනවා ඊට පස්සේ විපාක දෙන්න. ඊට පස්සේ ඉතින් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. මේ භයානක සසරේ හැටි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මහානාම ඊට පස්සේ මේ එයාට ඒ උපාසකට කියන්න ඕනේ චාතුම් මහරජකේ නෙමෙයි දැන් චාතුම් මහරජකේ හිත පිහිටව ගත්තකින් දැන් හිත අයින් කර ගන්නට තෞතිසාවේ හිත පිහිටව ගන්නද. එතකොට එයා කියනවා හරි මිත්‍රයා මම චාතුම් මහරජිකාවේ හිත පිහිටව ගන්න එක අයින් කරගත්තා. මම තෞතිසාවේ හිත පිහිටවා ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහානාම ඊට පස්සේ යාට මෙහෙම කියන්න කිව්වා. දැන් බලන්න මේ හිමින් හිමින් නේද ගන්නෙ. බොහොම හිමින් හිමින් තමයි යාට කතා කර කර ඒ අවස්ථාව යාට ගන්නෙ. බුද්ධ කාලෙ වෙලත්. ඊට පස්සේ කියනවා මේ තෞතිසාවේ තියෙන මේ තෞතිසාවේ තියෙන සැපේට වඩා අධික ප්‍රණීත සැපයක් යාම දෙවියන් අතර තියෙනවා. ඒ නිසා ඔබ තෞතිසාවේ දෙවියන් අතරින් හිත පිහිටවන එක අතහැරලා යාම දෙවියන්ගේ පිහිටවන්න කියලා. දැන් බලන්න මේ හිමින් හිමින් එක එක පියවර. මේ කලුවම කිව්වත් කියන්නේ ඇයි ඒක එකපාරම කිව්වේ? එකපාරට කිව නැවන් අපූර්වට පිහිටව ගන්නවා නෝ. මේ කාලේ එහෙම කියයිද නැද්ද? ගැටෙනවා සුටුස් ගාලා. මේ කාලේ ගැටීමම බලේ කරගෙන වාසය කරන්නේ. වචනයක් කියපු ගමන් උපදේශයක් දීපු ගමන් දීපු උපදේශයටත් ගැටෙනවා. හොඳට බලන්න හිතන ගෙවල් වල වැඩිපුර තියෙන සාමිද රණ්ඩුද? රණ්ඩු. පොඩ්ඩක් යහ මෙහා වෙනකොට ශනිකව හටගන්නේ මොනවද? කිපීම. කිපීම බලේ කරගෙන වාසය කරන්නේ. එතකොට ඒ බඳු වයට මේක අවාසනාව තමයි. ඉතින් මොනවා කරන්නද? නරක කාලේ අපි ඉපදිලා ඉන්නේ. එතකොට මේ තවතිසාවේ හිත පිහිටවෙන එක නවත්තලා යාම ලෝකෙ හිත පිහිටවා ගන්න කිව්වා. යාම ලෝකෙ ඔන්න හිත පිහිටවා ගන්නවා. යාම ලෝකෙ හිත පිහිටවා ගන්න. ඉතින් මෙයා කියනවා හරි මිත්‍රයා මම තවතිසාවේ හිත පිහිටවෙන එක අයින් කරගත්තා. මම දැන් යාම ලෝකයේ සිට පිහිටුවා ගත්තා. ඊට පස්සේ එයාට කියනවා මිත්‍රයා යාම ලෝකයේ තියෙන කාමයට වඩා ප්‍රණීතතර අධික සැපයෙන් යුක්තයි තුසිත දිව්‍ය ලෝකේ. දැන් මේ සැපක් එක්ක මේ කතා කරන්නේ අධික සැපයෙන් යුක්තයි තුසිත දිව්‍ය ලෝකේ. දැන් මට මතකයි මම මුල් කාලේ දිව්‍ය ලෝක ගැන කියන එකට මේ ආචිල මගේ ඇඟට ගොඩ වෙන්නා මොකද අනේ අපිට ඕනේ දිව්‍ය ලෝක සැප වැඩි උඩඟු. ඒවට කියන්නේ මොකද්ද? උඩඟු. ධර්මයේ කියන එකේ හොලඟවත් වදින්නේ නැහැ. හරියට කඩෙන් ගන්න පුළුවන් වගේ. දැන් බලන්න මේකේ කොච්චර ලස්සනද තියෙනද පැහැදිලිව පෙන්නලා. කියනවා යාම දිව්‍ය ලෝකේ තියෙනවට වඩා අධිකතර වූ ප්‍රණීතතර වූ සැපයක් තුසිත දිවී ලෝකෙ තියෙනවා. ඒ නිසා මිත්‍රයා ඔබ යාම ලෝකින් සිත ඉවත් කරගෙන තුසිත දිවී ලෝකයේ හිත පිහිටුවා ගන්න. එතකොට යා කියන හොඳයි මිත්‍රයා මම යාම ලෝකින් සිත අයින් කරගත්තා. සිත තුසිත ලෝකේ පිහිටුවා ගත්තා. ඊට පස්සේ කියනවා එයාට මිත්‍රයා තුසිත දිවී ලෝකයට වඩා ගොඩාක් සැපයි ප්‍රණීතතරයි ඔබ නිර්මාණ රතිය හිත පිහිටවා ගන්න.
ඉමනති ගොඩා සැපයි කියනවා. එදකොට කියනවා හොඳයි මිත්‍රය මං එහෙනම් තුසිත දූල්ලකින් හිත අයින් කරගත්තා, මං උන නිම්මාන රතී හිත පිහිටවා ගත්තා. ඊට පස්සේ කියනවා නිම්මාන රතීට වඩා කියන නිම්මාන රතීටත් වඩා මං ඔබට කියන්නේ ගොඩාක් හොඳයි පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙ හිත පිහිටවා ගන්න. පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ ඊටත් වඩා ප්‍රණීතතර කාමී. අද අපි මේක කිව්වොත් මොකද්ද කියන්නේ? හාපෝ බෑ කියයි. මොකද හේතුව? වසවත්ති මාර්යත් ඕකෙ නොවැ ඉන්නේ කියයි. ඇයි එච්චරටම මේ ධර්ම මාර්ගේ අවුල් කරගෙන අහගෙන අහලා තියෙන්නේ? පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ තමයි වසවත්ති මාර්ය ඉන්නේ කියලා හිතන්නේ. ඒ දිව්‍ය ලෝකේ නමයි වසවත්ති මාරය. යම් තනක ඇස කන නාසය දිවකය මනස ඇද්ද කෙලිසයිතව එතන ඉන්නවා. එතකොට වසවර්තිය කියලා කියන්නේ අධිපති භාවය පවත්වනවා කියන එකයි. එතකොට කියනවා හරි පින්වත, හරි මිත්‍රයා, මං නිර්මාණ රතින් හිත දැන් අයින් කරගත්තා, මං පරිනිම්මිත වසවත්ති දිවි ලෝකේ හිත පිහිටුවා ගත්තා. ඊට පස්සේ කියනවා පින්වත් පරිනිම්මිත වසවත්ති නෙමෙයි හිත පිහිටව ගන්න ඔබ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ කාමිනේ බොහොම විරාගී ශාන්ත බවක් තියෙනවා. කාමේ නැති ශාන්ත සැපයක් තියෙනවා. ඒ ශාන්ත සැපේ කාම සැපේට වඩා මොනතරම් අගේද කියලා අර කාමේ නික්මෙන කතාව කියන්න කියනවා. මේ මරණාසන්න එක්කනට කාමෙන් නික්ම යන කතාව කියන්න කියනවා. දැන් කාම දිවි කාමයට වඩා කොච්චර සැපයිද බඹලුව? බඹලුව කාමෙන් සංසිඳුණු ශාන්ත සැපයක් තියෙනවනි. එතකොට බ්‍රහ්ම ලෝකේ සැපේ හිත පිහිටවා ගන්න කියනවා. මෙහෙම කියනකොට යා කාමයට තියෙන හිතේ ලොල් බව ඇත් වෙලා බ්‍රහ්ම ලෝකේ කියනවා පරිනිම්මිත වසවත්ති කෝ දේවෙහි මේ චිත්තං වුට්ඨිතං. මම පරිනිම්මිත වසවත්ති දිවී ලෝකේ හිත බැසගත්තු එකෙන් අයින් කරගත්තා. දැන් මේ මාර්ගයේ වැඩෙන්නේ භාවනාවක් හැටියට ඇස් වහගෙනද කතා කර කරද? කතා කර කර බලන්නේ මිනිස්සුන්ගේ තියෙන හැකියාව බලන්න. ස්වල්ප හැකියාවක් දී කාලේ මිනිස්යන්ට තිබිලා තියෙන්නේ ස්වල්ප හැකියාවක්ද? ඊට පස්සේ කියනවා බ්‍රහ්ම ලෝකේ චිත්තං අදිමෝචිතං. මම බ්‍රහ්ම ලෝකේ සිත පිහිටුවා ගත්තා. ඊට පස්සේ කියන්නේ කියනවා එහෙනම් මිත්‍රයා දැන් බලන්න කල්පනා කළා බ්‍රහ්ම ලෝකෝපි කෝ ආවසු අනිච්චෝ කියනවා. මිත්‍රයා බ්‍රහ්ම ලෝකේ තියෙන යමක් ඇද්දේවා අනිත්‍යයි. මෙයාට හොඳට මේ අනිත්‍ය කතාව තේරෙනවා. මොකද තේරෙන්න හේතුව මොකෝ? නුවණින් යුක්තයි. මොකද තේරෙන්න හේතුව? ප්‍රඥාවෙන් යුක්තයි, නුවණින් යුක්තයි. නුවණින් යුක්ත කෙනාට හොඳට තේරෙනවා. මොකද මේ ජීවිතයට හානි කරන කොඩි දෙකක් මනුස්සයා උස්සන් ඉන්නවා. මොනවද මේ කොඩි දෙකට කියන්නේ? උඩඟුකමේ කොඩියයි බොළඳකමේ කොඩියයි. උඩඟුකමයි බොළඳකමයි කියන කොඩි දෙකක් ඔසවාගෙන මනුස්සයා ඉන්නේ වර්තමානයේ. ඒ කොඩි දෙක ඔසවාගෙන ඉන්නකම් ඒ පුද්ගලයාට කිසි දෙයක් වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් බලන්න මෙයාගේ උඩඟුකම ගෑවිලා තියෙනවද අහලක? ප්‍රඥාවන්ත උපාසකෙක් ප්‍රඥාවන්ත උපාසකයෙකුට මේ කියන්නේ. ආහා ඔහේ ඔක කියන්න ඕනේ, මම ඔක කලින් දන්නවා, මම ඔක ප්‍රැක්ටිස් කරලා තියෙනවා, මම ඔක අතහැරලා තියෙනවා. අද උජාති කතාවල් මිනිස්සුන්ට අපි කියුණාට අපිත් එක්කත් කියනවා අයියෝ ඔක අපි ප්‍රැක්ටිස් කරලා අතහැරපු එකක් කියනවා. ඒ මොකද්ද ඔසවගෙන ඉන්න කොඩිය? උඩඟුකම. උඩඟුකමේ කොඩිය ඔසවාගෙන ඉන්නේ ධර්මේ නෑ. දැන් බලන්න මෙතන පුදුම ඉවසීමක් නෙමෙයි මිනිස්යාට තියෙන්නේ. ඊට පස්සේ කියන බ්‍රහ්ම ලෝකයේ අනිත්‍යයි නේ. අද්දෝ අස්තිරයි. ස්ථිර එකක් නෙමෙයි බ්‍රහ්ම ලෝකේ. සක්කාය පරියාපන්නෝ පංච උපාදානස්කන්ධේ තුල මේක තියෙන්නේ. මොකද්ද?
බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුලමයි. දැන් බලන්න මේ පංච උපාදානස්කන්ධය මොකක්ද? එතකොට ඒ මොකක්ද කියන ප්‍රශ්නේ මෙයාට එන්නේ නැහැ. එයාට ඒක එන්නේ නැත්තේ. එයා මේ ප්‍රශ්නේ ගැන දන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂේපයෙන් කිව්වොත්, සංක්ෂේපයෙන් කියන්නේ හකුලවා කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එක දන්නවා. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාණය ගැන දන්නවා. මේ දන්න ශ්‍රාවකයා තමයි මේ බැඳීමෙන් යුක්තව හිටියේ. ඒ ශ්‍රාවකයාව තමයි ටික ටික මේ ගැටේ ලෙහිවේ. බලන්න මේ ගැටේ ලෙහන්න පටන් ගත්තේ කොතන ඉඳලාද? ස්වල්ප ගැටියද තිබිලා තියෙන්නේ. දැන් අපිට තේරෙනවද අපි ගැට ගහච්ච විදිය? දැන් මේ නුවණැත්තාගේ ගැට ටික මේ තියෙන්නේ. මේ නුවණැත්තාගේ ගැට නොවේ. එතකොට නුවණැති නැති මේ නොයේක් මෝඩකම් කරන මෙකල ජන යමන් කිව්වේ කපුටු ඇඳලා බෝධිය එල්ලන, නයි ඇඳලා බෝධිය එල්ලන, අසවලාගේ අසවල් අසනීපේ සනීප වේවා, අසවලාට බබා හම්බ වේවා, අසවලාගේ කසාද ඉෂ්ඨ වේවා, අසවලාගේ විභාගේ සමර්ථය වකිකේ ලාමක ඉල්ලින් කොඩි එල්ලිල බය නැතු කොඩි අත්ත පාත් කළ ගැට ගන්න මෙකල මිනිසයා ගේ ගැට මොනතරම් ගැට ගැහිලා ඇද්ද? ඔය ගැට ලිහන්ට කෙනෙක් කවුරුත් නැත්තේය. මේ ගැට ලිහන්ට පුළුවනි. ඇයි හේතුව? නුවණැත්තෝ නුවණැත්තෝ ගැට ලියා ගන්න ඔය. එතකොට මේ ප්‍රඥාවෙන් යුක්ත උපාසක මේ ගැටේ ලියා ගන්නේ. එතකොට කිව්වා මේ සක්කාය පරිපන්න මේ පංච උපාදානස්කන්ධේටමයි මේ ඇතුළු වෙලා ඉන්නේ. ඒ නිසා සාධායස්මා බ්‍රහ්මලෝකා චිත්තං උත්ථාපෙත්වා. ඒ නිසා ඔබ බ්‍රහ්මලෝකෙන් සිත ඉවත් කරගෙන සක්කාය නිරෝධේ චිත්තං උපසංහරා. සක්කාය නිරෝධේ සිත පමුණුවා ගන්න. සක්කාය නිරෝධේ සිත පමුණුවා ගන්න. ඒකේ මොකද්ද? රූපේට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට නොවැළුණු සිතකින් යුක්ත වෙන්න. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාණ කියන පංච උපාදානස්කන්ධයට නොවැළුණු සිතකින් යුක්ත වෙන්න. දැන් ඔබට මම ඕක කියන්නම්. තව විස්තර කරලා චුට්ටක්. දුක විස්තර කරන කොහොමද බුදුරජාණන් වහන්සේ? ජාතිපි දුක්ඛ. ඒ කිව්වේ ඉපදීම දුකකි. ජරාපි දුක්ඛා. ජරාවට පත්වීම දුකකි. ව්‍යාධිපි දුක්ඛෝ. රෝග පීඩා වැළඳීම දුකකි. මරණම්පි දුක්ඛං. මරණයද දුකකි. අපියේහි සම්පයෝග දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් සමග එක්වීම දුකකි. පියේහි විප්පයෝග දුක්ඛෝ. ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකකි. යම්පිච්ඡන් ලැබති තම්පි දුක්ඛං. තමන් කැමතිවන්නා වූ යමක් ඇද්ද ඒ නොලැබීම දුකකි. සංකිටේන කොටිම්ම කීවොත්, ඒ කිවි මේ හකුලුවා කීවොත්, සංක්ෂේපෙන් කීවොත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධියම දුකකි. එහෙනම් දුක තියෙන්නේ කුමක් එක්කද? පංච උපාදානස්කන්ධේ යම් තාක් ඇද්ද ඊතා දුක. එතන මේක කියනවා පංච උපාදානස්කන්ධෙන් සිත අයින් කරගන්න කියනවා. පංච උපාදානස්කන්ධෙන් සිත අයින් කරගත්තා නම් මොකින්ද නිදහස්? දුකෙන් නිදහස්. දුකෙන් නිදහස් කවුද? රහතන් වහන්සේනේ. එතකොට මේ උපාසකට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ රහත් ඵලෙට
බලන්න වෙනස. පටන් ගත්තේ මොකෙන්ද? අවසන් වෙන්නේ මොකෙන්ද? රහත් වලයට. ඊට පස්සේ කියන සක්කාය නිරෝධේ චිත්තං උපසංහර. සක්කායේ හිත පිහිටන් නැති වෙන්නේ ඒ කෙරේ තියෙන යම් ඇල්මක් ඇද්ද? ඒ ඇල්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා දාන්න. කියලා කියනවා හිතේකින් බැහැර කරගන්න කියනවා. හිත බැහැර කර ඊට පස්සේ කියනවා. එතකොට කියනවා එතකොට ඊ උපාසක කියාවි නෝනති උපා කියන මහානාම නෝනති උපාසකයා එතකොට කියාවි ඔබට මගේ හිත බ්‍රහ්ම ලෝකෙන් අයින් කරගත්තා. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇල්ම දුරු උච්ච භවෙහි හිත පිහිටියා. ඇල්ම නැති කරගත්තා හිතේ. කියනවා උපාසක මහානාමයේ ඔය විදිහට දුකින් නිදහස් වූ අවසාන මොහොතේ දුකින් නිදහස් වූ උපාසකගේත් ඔය විදිහට දුකින් නිදහස් වෙලා අවුරුදු 100ක් ගත වෙච්ච භික්ෂුවගේත් කිසි වෙනසක් නැහැ කියන්නේ. එතකොට මේ බුදුර අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාන් වහන්සේ එදා ඒ ජීවිතේම පිරිනුවන් පාන තමයි අවසාන මොහොතේ උපාසකට අවවාද කළා තියෙන්නේ. වෙනසක් නැහැ කියනවා. එතකොට බලන්න පින්වත්නි මං කිව්වේ බුද්ධ කෘත්‍යය ඔබට මතකද? මං බුද්ධ කෘත්‍ය කිව්වා. බුද්ධ කෘත්‍යයේ ප්‍රථම ඉලක්කය මොකද්ද? පුද්ගලයාව නිවන අවබෝධ කරවීම. පුද්ගලයාට රහත් ඵලයට පත් කරවීම. දුක කියලා අපි විස්තර කරේ දුකෙන් නිදහස් කරවීම. ඒක තමයි රහත් බව. එතකොට ඒකේ ඉනාට ඒ රහත් බවට බුදුරජාන් වහන්සේ සම්පූර්ණව උපකාර කරන්නේ. ඒ උපකාරයට ලබා ගන්න විදියක් නැත්තම් ඊළඟට බුදුරජාන් වහන්සේ බලන්නේ මොකද්ද? එයා අනාගාමි ඵලයේ පිටවල මේ කාම ලෝකෙන් බැහැර කරන්නයි. එතකොට කාම ලෝකෙන් බැහැර වෙන්නෙත් නැත්තම් එයාට බැහැර කරගන්නත් බැරි නම් ඊළඟට උපකාර කරන්නේ මොකද්ද? සකදාගාමි වීමට භව ගමන ආත්ම භාව එකකට දෙකකට සීමා කරන්න. එහෙම කරගන්න විදියකුත් නැත්තම් එයාට ඊළඟට උපකාර කරන්නේ මොකද්ද? සෝවාන් වීමට සතර පාය නිදහස් වෙලා භව ගමන වැඩිම වුණොත් ආත්ම හතකට සීමා කළ දෙන්නයි. එතකොට ඒක කරගන්න බැරි නම් එයාට ඊළඟට උපකාර කරන්න මොකේදද? දෙවියන් අතරේ උපදින්නයි. මේව තමයි බුදුරජාණන් වහන්සේගේ උපකාර. එහෙම නැත්නම් ආයා මනුස්ස ලෝකේ ඉන්න කිසිසේත්ම සතර අපායන්ට උපකාර කරන්නේ නැහැ. සම්පූර්ණ සතර අපායෙන් බේරණ්ඩයි බුදුරජාණන් වහන්සේ උදව් උපකාර කරන්නේ. ඒක තමයි බුද්ධ කෘත්‍යය. ඒක තමයි දයානුකම්පාව, කරුණාව, උන්වහන්සේගේ මහා කරුණාව. උන්වහන්සේගේ කරුණාව තරම් කරුණාවක් මේ ලෝක ධාතුවේ කිසියම් කෙනෙකුට නැහැ. කිසියම් කෙනෙකුට නැහැ. તો උන්වහන්සේ ඒ වෙනුවෙන් උන්වහන්සේ හැමදේම කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේට තේරුනොත් අසවල් කෙනා මෙතන ඉඳලා අපි කියමු යොදුන් ගානක් දුර ඉන්නේ කියලා. එතකොට දැන් අපගත සවැත් නුවරින් ඉඳලා යොදුන් 45ක් දුරයි රජගහ නුවරට. යොදුනක් කියලා කියන්නේ කිලෝමීටර් 12. එතකොට කිලෝමීටර් 12යි 45. කිලෝමීටර් 12යි 10ක් 120යි. එතකොට 12යි 4 කීයද? 480යි. එතකොට කිලෝමීටර් 500කට වැඩි. එතකොට සවැත් නුවර හිටපු බුදුරජාණන් වහන්සේ උදෑසන දැක්ක ආච්චි කෙනෙක් පාරේ යනවා. දැක්ක මේ ආච්චි දැක්ක මේ ආච්චි එදා මැරෙනවා. හැබැයි මේ ආච්චි මැරිලා අපාය යන්නේ. මේ ආච්චිය බේරන්න පුළුවන් එක්කෙනා විතරයි උන්වහන්සේට පේන්නේ. බේරන්න පුළුවන්. කොහොමද බේරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න බෑ. දෙවියන් අතර උපදින විදිහට යාච්චිගේ හිත විනාශ වෙනවා. ඒ හිත හැරෙනවා. ඒ හැකියාව යාච්චිට තියෙනවා ඒ හිතේ.
ඉතින් බුදුරජාන් වහන්සේ ඉරිදීෙන් වඩිනවා. උදේ පාන්දර ඉරිදීෙන් වඩිනවා. යමට ආච්චි මෙහෙම එනවා ඉස්සරහෙන් පාරේ ඉස්සරහෙන් එනවා. බුදුරජාන් වහන්සේ ආච්චි ඉස්සරහෙන් හිටගත්තා. ඉරිදීෙන් වැඩි මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්කයි. මහා මොග්ගල්ලාන වහන්සේ පිටිපස්සේ එනවා. දැන් ආච්චි මෙහෙම ඉස්සරහෙන් එනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පාර හරස් කරලා හිටගත්තා. හිටගත්තම දැන් ආච්චිට පාර යන්න විදියක් නැහැ. ආච්චි නැවතිලා බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා. එතකොට පිටිපස්සෙන් හිටපු මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාලා ආච්චි සිත පහදවා ගන්න කිව්වා. ආච්චි හිතනවා මේ තමයි ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච සුද්ධෝදන මහරජුරුවන් වහන්සේගේ මේ පුත්‍රයා මං ආලා තිනවා මේ මහෝත්තිමෙතම අපේ මුන් වහන්සේගේ කරුණාව කියලා සිත පහදවා ගත්තා. සිත පහදවා ගත්තා. මේ කාලේ වෙච්ච මිනිස්සුයෙකුට තරම් කාණියක් වෙලා නැහැ. මං කිව්වේ මේ කාලේ කොච්චර පටලෝගනද කුසල් කියලා කුසල් ගොඩක් රැස් කරගෙන ධර්මයේ ඉගෙන ගන්න ඇවිල්ලා ධර්මයේ කීපෙක් කරන්ට බැන බැන යනවා. ඉතින් මේ කාලේ හරිය අරුත ගොඩක් නේ. එතකොට මේ ආරාජි චතුරුණ අපේ මේ උත්තමයා ඉතින් කිව්වා ඇයි මුගලන් මහරහතන් වහන්සේ කිව්වා හිත පහදව ගන්න ආචි කිව්වා. පහදව ගත්තා. එච්චරයි. බුදුරජාණන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සුවල්ප මොහොතකින් ආයේ සවැත් නූර. ආච්චිගේ හිත දැන් වෙනස් වෙන්නේ නැහැ. මං කිය අපිට තියෙන අරුතේ මොකද්ද? මේ පහදිනව මේ වෙනස් වෙනවා. මේ හිත වෙනස් වෙන්නේ නැහැ. දැන් ආච්චි හිත පහන් සිතෙන් යනකොට ගව දිනක් ඇවිල්ලා එන්න. මරුණ පහන් සිත කලබල වුණේ නැහැ. ඒක හිතේ පැහැදීමෙම ඉන්නවා. දෙවියන් අතරේ උපන්නා ආච්චි. දැන් බලන්න වෙනස. ඒ නිසා පින්වත්නි බලන්න දැන් එතකොට අපටත් තියෙනනේ මේ විදිහට එක එක දැන් මේ ගිලාන සූත්‍රයේ මහානාම ශාක්‍ය තුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ හොඳ ඥානවන්ත ප්‍රශ්නයක්. මොකක්ද අහපු ප්‍රශ්නේ? ප්‍රඥාවන්ත උපාසකෙක් මරණාසන්න විත් ප්‍රඥාවන්ත උපාසකෙකුට දෙන්න ඕනේ උපදේශය අනේ ස්වාමීනි කියන්න කිව්වා. ඒ උපදේශය මොකද්ද කියලා. දැන් මේ කහගෙන ඉඳලා ඒ කාලේ මිනිස්සු කොච්චර නම් මේකෙන් ප්‍රයෝජනේ ගන්නට ඇද්ද? මේක කොච්චර පුරුදු කරන්නට ඇද්ද? එතකොට මේකේ තියෙන විශේෂත්වය මොකද්ද මේ ප්‍රඥාවන්තයගේ? උඩඟු කතා බහ නෑ. උඩඟු කතාව නෑ. මේකේ විශේෂත්වය මොකද්ද? මේ දැන් ප්‍රඥාවන්ත උපාසකෙක් ප්‍රඥාවන්ත උපාසකයෙකුට කියන්නේ හිතේ නැහැ ලොකු තමන් හුවා දක්ව ගන්න එකක් තිබ්බන ආහා ඕවච්චර මට කියන්න දෙයක් නැහැ. මං ඉතින් කාලය තිස්සේ මේක ප්‍රැක්ටිස් කරනවා. මේ ඒ නිසා මට කිසි ගැටලුවක් ඕකෙනම් නැහැ කියලා අර හිතේ ඇත්ත ස්වභාවය හංගගෙන ඉන්න තිබ්බා. ප්‍රඥාව නැති කෙනෙක් නම් ප්‍රඥාවන්ත කෙනා ඊට වෙනස්. ඇහුවා ඉස්සලාම ඇහුවේ මොකද්ද? දෙමාපියෝ ගැන අපේක්ෂාවක් තියෙනවාද කියලා ඇහුවා. නැtei කිව්වා. තියෙනවා කිව්වා. ඊට පස්සේ කෝ අපේක්ෂාවක් තියාගෙන ඉඳී හිටියත් මැරෙනවා. අපේක්ෂාවක් නැතත් මැරෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි කිව්වා. මොකද්ද? අපේක්ෂාව අතාරින්න කිව්වා. දැන් කාලේ දෙමාපියෝ ගැනයි මේ වැනි මේ චූටි දේවල් අපේක්ෂා කරන් ඉන්නේ. පුංචිදී බුද්ධ කාලෙත් එහෙම අපූජි දේවල් අපේක්ෂා කරන් හිටියා. උපදේශයක් නැති වුණාම, උපකාරය නැති වුණාම සුසිත දිවී ලෝකේ යන්න පිම්බලේ තිබිච්ච භික්ෂුන් වහන්සේ සිවුරට ආසා කරලා කාවා වුණා නේද? කාව වෙලා උපන්නා නේද? සුසිත දිවී ලෝකේ යන්න පිම්බලේ තිබුණේ. එතකොට කාව වෙලා උපන්නාට පස්සේ ඊට පස්සේ වෙන දොරක් ඇරුණා. කොහෙට යන්නද? නිරේට යන්න. බුදුරජාන් වහන්සේ ඉක්මනින් මේ දොර වැස්සෙව්වා. ඔබ දන්නවනේ මේ කතාව.
අර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුනාසී නමකට සිවුරු රෙද්දක් හම්බ වෙලා ඒක අක්කලාගේ ගෙදර ගිහින් තිබ්බ සහෝදරියගේ ගෙදර. සහෝදරිය ඒ සිවුරු රෙද්ද ගොරෝසුයි කියලා ආයේ නූල් දිග ඇදලා ආයේ නූල් කොටලා ඒක සිනිඳු වස්ත්‍රයක් විව්වා. එතකොට ඒ භික්ෂුන් වහන්සේට ඕන වුණා ඒකින් සිවුරක් මස්ස ගන්න. ඊට පස්සේ සාමණේර කීපෙනමක් එක්කගෙන ගෙදර ඇවිල්ලා කිව්වා, අක්කේ මට අර වස්ත්‍රය දෙන්න, මට සිවුර මහ ගන්න ඕනේ. ඊට පස්සේ වස්ත්‍රය දුන්නම කිව්වා, ඕක නෙමෙයි මන් දීපු එක දෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, නෑ ස්වාමීනි, ඔබ වහන්සේ දීපු එක තමයි මේ, මං ආයේ මේක හදලා විව්වා කිව්වා. ඊට පස්සේ ඒ ගෙද සහෝදරී තමයි දානමාන ආදීන් උපස්ථාන කළේ. උන්න සිවුර මහලා දැන් මේ භික්ෂුන් වහන්සේ දුස්සීල කෙනෙක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන, ශ්‍රද්ධාව තියෙන, ධර්මය හැසිරෙන කෙනෙක්. හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි තුසිත යන විදියට පින හැදිලා තියෙන කෙනෙක්. ඉතින් ඔන්නේ හිත සිවුර පොරවන්න කියලා අද පඬු ගහලා වැලිය දැම්මා. හිතුවේ මේකට හිත ගැට ගැහිලා තියෙන්නේ කියලා. දැන් ඒ වගේ අයට සිවුරට හිත ගැට ගැහුණා නම් දැන් හිතන්නේ සාමාන්‍ය මිනිසෙකුගේ හිත මොන විදියට ගැට ගොඩක් ඇද්ද කියලා. ඉදාරේ නැති වුණා. උදේ බැලින්නම් අපවත් වෙලා. ඊට පස්සේ සහෝදරිය ඇවිල්ලා ආඩාදොඩා ඒ අවසන් කටයුතු කළා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා, වැඩි දුර බැලුවේ නැහැ, කල්පනා කළා එහෙනම් මම මේ අපි සිවුර අරගෙන හරි මේ ස්වාමීන් වහන්සේට පිම්පිනිස අපි මේක සංඝයාට පූජා කරමු. එතන භික්ෂුන් වහන්සේලාගේ අදහස වැරද්දක් තියෙනවද? වැරද්දක් නැහැ. දැන් මේක අයිතිකාරය මේ අපවත් වෙලානේ. සංඝයාට පූජා කරමු කියලා බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියවනවා. සිවුරට අත තියන්න එපා, එහෙමම තියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක උදෑසන මේ සමාපත්තිය සමදෙලින් දෙද්දී මේ ඇහෙනවා කෙනෙක් කෑ ගහනවා. කෑ මහා සතුදී පැහැර ගන්නවෝ, මහා සතුදී පැහැර ගන්නවෝ කියලා. අර සිවුර තිබිච්ච තැන අයින් කළාට. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පැහැර ගන්නවා කියලා මෙයා දැන් ද්වේෂකින් ඉන්නවා. මේ සිවුර ලැබෙන්න යන්නේ සංඝයාටයි. මේ සංඝයා අතර රහතන් වහන්සේලාත් ඉන්නවා. දැන් මෙයා මේ ද්වේෂ චිත්තේ මැරුණොත් වෙන දොරටුවක් ඇරෙනවා නිරේට. ඒ නිරේ දොරටුව වහන්න තමයි බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියුවා. ඉක්මනින් මේ සිවුර ආයෙ ගත්ත තැනම තියන්න, කවුරුත් පාවිච්චි කරන්න යන්න එපා, ඒක තියෙන්න අරින්නේ දවස් 7ක් කියලා. සතියකට පස්සේ බුදුරජාන් වහන්සේ හම්බ වෙලා භික්ෂුන් වහන්සේලා ඇහුවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ මොකද්ද මේ කාරණේ කියලා. ඊට පස්සේ කිව්වා, මහණෙනි, දැන් කාව වෙලා හිටු භික්ෂුවට නිරේ දොරටු ඇරින්න ගියේ කිව්වා. ඒ සිවුර ගත්තනම් සංඝයාට ඒ සිවුර පොරොණකට සතා වැටෙනවනේ. ඊට පස්සේ ගසනෝනේ, ගසනකට සතා වැටෙනවා, මෙట్ల මැරිලා යනවා. ද්වේෂයෙන් මැරිනකට නිරේ දොරටු කිව්ව ඇරෙන්නේ. ඒක වැහුවා කිව්වා. දැන් තුසිතේ ඉපදලා ඉන්නේ, දැන් සිවුර පාවිච්චි කරන්න කියලා. දැන් බලන්න, ඒ වගේ දැන් වර්තමානයේ මැරින්නේ ඇයට කොහොම දොරටු ඇරෙනවා ඇද්ද? අපි හිතාගෙන ඉන්නේ කොහොමද මේ චූටි චූටි දේවල් කළා, ආහා නෑ අපිට ගැටලුවක් නෑ, අපිට නම් ගැටලුවක් නෑ, අපි කොහොම හරි මට නම් ආයෙ උපතක් ඕනේ නෑ, මට ඉක්මනට මේකෙන් එතර වෙන්න ඕනේ, එහිම කයිවාරු ගහන ඉන්නේ. උඩඟු කතා කීකේ ඉන්නේ. එතකොට දැන් බලන්න හිතලා ඒ කාලේ වෙච්ච රටාව. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න මොනතරම් මහා කරුණාවකින් උන්වහන්සේ දේශනා කළේ. මේ දේශනාවෙන් අපිට ගන්න හරියට උපදේශ තියෙනවා, උපකාරක කරුණු තියෙනවා. මේක දේශනා කළා අස්වැසිල්ල ඇති කරන කරුණු හතරක්. ඒ අස්වැසිල්ල ඇති කරවන්නේ එහෙනම් මතක තියාගන්න, අපි හම්බ කරන දේ නෙමෙයි, අපේ දෙමව්පියොත් නෙමෙයි ගැට ගැහෙනවා, ආශ්‍රිතයව නෙමෙයි, අඹදරුවොත් නෙමෙයි ගැට ගැහෙනවා, හරක බානත් නෙමෙයි, වතපිටිත් නෙමෙයි. ඒ සියලු දේ අස්වැසිල්ල ඇති කරනවා වගේ අපිට පේන්නේ දැනට. නමුත් අස්වැසිල්ල නෙමෙයි ඇති වෙන්නේ හැම එකකටම අපි ගැට ගැහෙනවා. අස්වැසිල්ල ඇති වෙන්නේ වෙන කරුණු හතරකින්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ
සරණ යෑම. ඒ සරණ ගියපු ශාස්තෘන් වහන්සේ ගැන සිත පහදවාගෙන අමාරු තමයි ඉතින් මේ කල්ලි අමාරුයි කියලා අපි පිළිගන්නවා. වැඩේ ලේසි නෑ කියලා. වැඩේ අමාරුයි. ලේසි වැඩේ එක නෙමෙයි. ක්‍රෝධ වෛර බැඳගෙන ඉල්ලී අමනාප එකට එක කිරිලි හිතේ උඩුකම් මුලාවී තරහ මේවා හරි පහසුවෙන් හිතේ පිහිටනවා. ඒව ලේසි ඒවා. මේක අමාරුයි කියලා අපි පිළිගන්නවා. එතකොට අපි අමාරු දෙයට තමයි අමාරුවෙන් හරි මහන්සි වෙන්න ඕනේ මේකට තමයි. අයි මේ වෙලාවේ අපිට මේක කරගන්න බැරුව ගියොත් අයි මේක මගහැරිලා ගියොත් මේ අවස්ථාව ආයෙතින් ආය අවස්ථාවක් නම් හිතන්න බෑ මේ සසරේ කොහොම වෙයිද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් මෙනෙහි කර කර සිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. ඒක තමයි හිතේ ආශ්‍රසිල්ල ඇති කරගන්න පළමුවෙනි කාරණාව. ආශ්‍රසිල්ල ඇති කරගන්න. ඉතින් අපිට ඉස්සර වගේ අර මං කිව්වේ අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ වගේ නොඑක ආකාරයෙන් විචිත්‍ර ආකාරයෙන් රම්‍ය ආකාරයෙන් මේ ප්‍රියජනක ආකාරයෙන් මෙනෙහි කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා අපි බොහොම ආයාසයෙන් තමයි ඉගෙනගත්තු දෙයක් නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර හිතේ සතුටක් අනිමම සරණ ගිහිපු ශාස්ත්‍රඥ වහන්සේ මේමයි කිය කිය අපි බොහොම වෙහෙසක් දරන්න උනේ හිතේ පැහැදීම ඇති කරගන්න. ධර්මයත් එහෙම. ධර්මයේ කෙරෙහි අපි වෙහෙසක් දරන්න උනේ පැහැදීම ඇති කරගන්න මේ මේ ධර්මයේ තුල අපිට මේ පිහිටක් තියෙනවා අපිට උපකාරයක් තියෙනවා කියලා හිතේ පැහැදීම ඇති කරගන්න වෙහෙසක් දරන්න උනේ. ශ්‍රාවක සංඝයා ගැන බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටියේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද ආදී රහතන් වහන්සේලා ගැන නැවත නැවත ඒ රහතන් වහන්සේලාගේ චරිත කතා කියෝ කියෝ උන්වහන්සේලා ගැන තියෙන තේර තීරි ගාථා නැවත නැවත කියෝ කියෝ අපි හිත පහද ගන්න ඕනේ. අනේ මේ වගේ කල්පනා කරලා තියෙනවනේ මේ වගේ කල්පනා කරලා තියෙනවනේ මේ රහතන් වහන්සේලා මෙහෙමනේ හිත හිත ඉන්නේ කියලා උන්වහන්සේලා ගැනත් අපි නැවත නැවත මහන්සි ගන්න ඕනේ. ඒ විදිහට හිතන්ද එහෙම මහන්සි ගන්නකොට ඒ මහන්සියෙන් අපිට පාඩු නැහැ. සතුටක් ඇති කරගන්න පුළුවන්. ආශ්‍රසිල්ල ඇති කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි අර තමන්ට ඉක්මනින් අර සීල සම්පත්තිය ඇති කරගනින්න. සීල සම්පත්තිය ඇති කරගනින්නදී අර පසුතැවෙන්න හේතු වෙන කරුණු අතාර ගන්න ඕනේ. අතාරගෙන අනේ මගෙන් මෙහෙම වුණානේ, අනේ මගෙන් අසවල් දේ වුණානේ, අනේ මට මේක නොකර ඉන්න තිබුණානේ, අනේ මම මට මේක නොකියා ඉන්න තිබ්බනේ කීකේ අපිට පසුතැවිලි ඇති වෙන දේවල් මතක් වෙනකොට ඒක අතහැරලා නෑ මං මේකෙන් වැළකීලා ඉන්නේ. මම මේකෙන් වැළකීලා ඉන්නේ කියලා තමන්ගේ සීලයේගෙන තමන්ට මෙනෙහි කළා ආස්වැසිල්ලක් ඇති කරගන්න උනේ. මේ ආස්වැසිල්ල ඇති කරගන්න කරුණු හතර තමයි තමන්ට උපකාර වෙන මූලික දේ. ඒ මත තමයි අනේ සියලු දියුණුව තියෙන්නේ. ඒ කිව්වේ තිසරණයයි සීලයයි. ඔය මත තමයි සියලුම දියුණුව තියෙන්නේ. සීලය කිව්වේ කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. කාය සුචරිතේ කිව්වේ කයෙන් වැරදි වලින් වළකින එක. වචී සුචරිතය කිව්වේ වචනෙන් වරද්ද ගන්න තියෙන වළකින එක. මනෝ සුචරිතය කිව්වේ සිත බොළඳ කරගන්න නැතුව තියාගන්න එක. එතකොට මේ කරුණු ටික අපි හරිගස්ස ගත්තාම ඒකට ඒ කරුණු ටික හරිගස්ස ගැනීමට ගොඩාක් උදව් වෙනවා. මේ අපේ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන එක, ධර්මයේ මෙනෙහි කරන එක, ශ්‍රාවක සංඝයා ගැන මෙනෙහි කරන එක අපිට ගොඩාක් උදව් වෙනවා. ඒ විදිහට අපි ත්‍රිවිධ රත්නේ මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒ විදිහට හරිගස්සගෙන ඊට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ. දැන් අපිට මං හිතන්නේ මේ ප්‍රඥාවන්ත කෙනෙකුව කවුරු හරි මෙහෙ ඉදිරි උපදෙස් දෙන්න කෙනෙක් අපිට නැහැ. එහෙනම් අපිට තියෙන්නේ තම තමන් විසින් තනියම ඇති කරගන්න උපකාරයක්. තනියම ඇති කරගන්න පිහිටක්.
තියෙන්නේ. සමහරට අපි ලස්සනට හිත හදාගෙන ගියත් කවුරුරි එවි අවුලක් හදන්න නම් කෙනෙක් ඇවිල්ලා නැති ප්‍රශ්නයක් නැති අර්බුදයක් දාලා හිත අවුල් කරන්න නම් ඕනතරම් ඉඳි. හිත සංසිඳවන්න නම් බොහොම පිරිස් අඩුයි. හිත අවුල් කරන්න නම් ඕනතරම් ඉඳි තමන්ගේම කට්ටියක් ඉන්නවා. පිරස්තර අයත් ඉන්නවා ඕනතරම් අවුල් කරන්න නම්. සංසිඳවන්න කට්ටියක් නම් නැtei කිව්වට කමන්නේ. තිබඳු පරිසරයක අපිට තියෙන අනතුරු වැඩිද නැද්ද? අනතුරු බොහොම වැඩි. ඒතර අනතුරෙන් බේර ගන්න නම් මේ විදිහට හිත පිහිටව ගන්න ඕනේ. මොකද මොකක් හරි පිනකට මනුසලෝකෙට දැන් අපි ආවනේ. මොනවා හරි පිනකට. ඉතින් මේක ලිස්සලා වැරදිලා ආයේ අපායකට වැටුනොත් තිරිසං අපායකට වැටුනොත් ප්‍රේත ලෝකයකට වැටුනොත් නිරේකට වැටුනොත් හිතාගන්න බෑ මොකෙන් මොකක් වෙයිද කියලා. ඒකෙන් ආයි සාමාන්‍යයෙන් ධර්මයක් ඇහෙන්නේ නැති, ධර්ම කතාව ජීවිතේට අහන්න නැති, කොහේ හරි තැනක ගිහිල්ලා තමන් ඉපදී. මොකද දැන් ලෝකේ ඔබ හිතන්න බලන්න, ලෝකේ දැන් තියෙන රාතන් වාසලගේ ගියක් නෙමෙයි. ඒක දන්නවනේ ඔබ. මාර්ගඵලලාභීන්ගේ හැමතැනම මගඵලලාභෙන් ඉන්න යුගයකුත් නෙමෙයි. ඒක දන්නවා ඔබ. වැඩි මොකද්ද? මිසදිටුව. මිසදිටුවෙත් වැඩි මොකද්ද? කාමී. එතකොට කාමීත් එක්ක තියෙන සංසිඳිලද්ද ලෝකේ ඇවිස්සීලාද? ඇවිස්සීලා. ඒ අතරේ දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, නොයෙකරුබුද හැමතිස්සෙම තියෙන හිත සහනයටපත් වෙන දේවල් නෙමෙයි. හිතට පීඩාව, කනගාටුව ඇති වෙලා නිකන් හිතට තරහා, අමනාපේ හටගන්න දේවල් තමයි වටපිටාව පුරාම තියෙන්නේ. එහෙමනම් තමන්ව පරිස්සම් කරගෙන ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි, ඒක අමාරු වැඩක්. ඒ ඒ නිසා ඒ විදිහට පිටවගෙන මම කිව්ව එක දැන් මේකේ නම් නොනැති උපාසකට කියපු ගමන් ආදිමව පියව අතාරින්න කියලා අතෑරගත්තා. අඹු දරුවන් වහා අතෑරගන්න කිව්වහම ඒකත් අතෑරගත්තා. ඊළඟට පංචකාම සැපේ මනුස්ස ලෝකේ විඳින්න තියෙන ආසාව අතහැරගන්න කියපුවම හා මං අතහැරගන්නකොට අතහැරගත්තා. ඊළඟට චාතු මහරජිකේ හිත පිහිටුවා ගන්න කිව්වම හා මං ඒක පිහිටුවා ගන්නම් කියලා පිහිටුව ගත්තා. ඊට පස්සේ චාතු මහරජිකේ අතහැරලා තවතිසාවේ පිහිටුවා ගන්න කිව්වම කරගත්තා. අද අපිට එකක් එකක් මෙහෙම මේක අතහැරපන් මේක පිහිටුවපන් හා මේක අතහැරපන් මේක පිහිටුවපන් අපිට පුළුවන්ද කරගන්න? බෑ. එහෙනම් මේ තිබිච්ච හැකියාව කිසිසේත් නැහැ. අපි ආ එහෙම නැත්නම් මොකෝ අපිට පුළුවන් කියලා අපිට කටින් කිව්වොත් ඒක ආයිති පදපරම. පදපරම කියන්නේ මොකද්ද? වචනයේට සීමා වෙනවා. ඒට එහා නැහැ. ඒක කරන්න පුළුවන් එකක් බවටපත් වෙන්නේ නැහැ. ඇයි කරන්න පුළුවන් කට්ටිය දැන් නැහැ. එහෙනම් අපිට කරගන්න තියෙන්නේ බොහොම ඉවසීමෙන් මේ කියපු කරුණු ආශ්‍රය කරගෙන අපි බොහොම ඉවසීමෙන් මම ඒකයි කියලා තියෙන ඔබට මේ දිව්‍ය ලෝකේ වුණත් හිත පිහිටුවාගත්තු පමණින් හිත පිහිටුවා ගන්න බැහැන්නේ මනුස්සයට හැකියාව නැහෙනේ. දිව්‍යෙන් අතට එහෙම යන්නේ නැහැ. ඒකට තියෙන ඕනේ ආතුල සත්පුරුෂ ගුණධර්ම තියෙන්න ඕනේ. සත්පුරුෂකමක් තියෙන්න ඕන. අසත්පුරුෂය කියන්නේ නැහැ දිව්‍ය ලෝකෙක. ඒතකොට සත්පුරුෂකමක් තියෙන්න ඕනේ. කෙලෙහි ගුණ දන්නා බවක් තියෙන්න ඕනේ. කෙලෙහි ගුණ දකිනා බවක් තියෙන්න ඕනේ. ඒතර ඒ ඔක්කොම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිටියති පැහැදීම මතයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිටියති පැහැදීම මතයි ඒක තියෙන්නේ. එහෙම නැත්තම් හිටින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පැහැදිච්ච එක්කෙනා ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්නේ. ධර්මයේ කෙරෙහි හිත පහදගත් එක්කෙනා ධර්මයේ හැසිරිච්ච ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදවා ගන්නේ. ඒ පහදවාගෙන තමයි තමන් අඩුපාඩු වලින් තමන් නිදහස් වෙන්නේ. මේ විදිහට හදාගෙන ඒ ත්‍රිසරණයේ මුල් කරගෙන බොහෝම අහිංසකව හිමින් හිමින් තමයි පුරුදු කරගන්නේ. එහෙම පුරුදු කරගෙන තමයි තමන් තුළ තියෙන සද්ධා තියනවද? තමන් තුළ සද්ධා, සීල,
මේ දහම් දන්ම සුත ත්‍යාග ප්‍රඥා මේවා ටික ටික තමන් පුරුදු කරගන්නේ. එහෙම පුරුදු කරගෙන දැන් මම කිව්ව එකයි අර දෙවියන් අතරට යනවා කියන එක වුණත් සාමාන්‍ය මනුස්ස ලෝකේ හිතුව පමණින් දෙවියන් අතරට යන්නේ නැහැ. හිතුව පමණින් යන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය කතාව කොහොමත් බෑනේ. එතකොට හිතුව පමණින් දෙවියන් අතරට යා ගන්නත් බැරි නะ. එතකොට ඒ නිසා හැබැයි චතුරාර්ය සත්‍ය කතාව අපි අනිවාර්යයෙන්ම ඇසිය යුතුයි. සිහි කළ යුතුයි. එයත් අපි නෝනින් විමසිය යුතුයි. ඇයි හේතුව දෙවියන් අතරට ගියත් සාමාන්‍යයෙන් පංචකාමයට මුලා වෙන හිත දෙවියන් අතරට ගියත් හිතේ ස්වභාවය මොකද්ද? මුලා වෙන බව. එතකොට මුලා වෙන බව කියන එක දෙවියන් අතරට ගියත් වෙනවා නම් ඒ මුලා වෙන බවින් එක්කිනේ ප්‍රීතියකුණුත් ආයේ මුලාව ගැන දෙවියන් අතරින් නම් දෙවි කෙනෙක්වත් ඉන්නවා මේ මුලා වෙලා ඉන්නේ ඔයා මේකෙන් බේර ගන්න කියලා දෙවි කෙනෙක්වත් ඉඳී සිහියෙන් උපද්දවන්න සිහිය උපද්දවලා දෙන්න ප්‍රේතෙක් වුණොත් එතනින් ඔක්කොම ඒ જાති බඩුනේ ඔක්කොම ඉන්නේ ප්‍රේතයෝනේ ඒ ප්‍රේත වෙලා උපදලා ඉන්නේ ඔක්කොම දුර්වල මානසිකත්වෙන්නේ එතන එක්කෙනෙක් ඉනොද සිහිය උපද්දවා ගන්න එක්කෙනෙක්වත් නැහැ එහෙනම් ප්‍රේතෙක් වෙලා උපන්නොත් කිසිම ගැළවිල්ලක් නැහැ ඊළඟට තිරිසන් සතෙක් වුණොත් ඉතින් කොහෙත්ම පිහිටක් නැහැ. ඉතින් නිරේ උපන්නොත් කොහෙත්ම පිහිටක් නැහැ. මනුස්ස ලෝකේ මිසදිටු පවුලක උපන්නොත් කොහෙත්ම පිහිටක් නැහැ. බෞද්ධ වෙලා උපන්නත් මේ ධර්ම කතාව ඇහෙන්නේ නැත්තම් කොහෙත්ම පිහිටක් නැහැ. තවත් පව කරගන්න එක මේකට ගරහලා. ඒ වගේ අර හැමතිස්සෙම තියෙන්නේ උපකාර වෙන්න දේවල් නෙමෙයි තියෙන උපකාරයෙන් බැහැර වෙන්න දේවල්මයි. ඒ බඳු ලෝකෙක අපි අපට ගොඩාක් පිහිට පිණිස පවතින කරුණු හඳුනාගෙන ඉන්න ඕනේ. අපිට ගොඩාක් පිහිට පිණිස පවතින පළවෙනි කාරණේ තමයි අපි බුදුරජාණන් වහන්සේව සරණ යාම. දැන් ඊළඟට බලන්න දැන් මේ ධර්ම සාකච්ඡාව මේ විදිහට කරන්න කියලා මේ ධර්ම සාකච්ඡා මේ විදිහට කරන්න කියලා උපදෙස් දුන්නේ කවුද? ශාස්ත්‍රුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. මෙතන කියනවාද මම නම් දැන් සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ, දැන් ඔයා කොයි අවස්ථාවක ඉන්නේ? දැන් මම මෙහෙම ඉන්නේ, දැන් ඔයා කොහෙද ඉන්නේ කියන්නේ මේ තමන්ගේ කතාවක්ද මේ යන්නේ? නෑ. මෙතන යන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මාර්ගය පෙන්වන්නා, මඟ පෙන්වන කෙනා. මග පෙන්වන කෙනාගේ කතාවක් මේ යන්නේ. එතකොට මේ මග පෙන්වන්න පුළුවන් ලෝකේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ තමයි පිහිටවන්නේ. අර එක තැනක මට මතකයි ඒක සූත්‍රයක හම්බුණා මේ ආනන්දයන් වහන්සේත් එක්ක. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා මේ එක්තරා තැනැත්තෙක් ඇවිල්ලා ඊට පස්සේ මේ ධර්ම කතාව කියදෙනවා ආනන්ද මහරහතන් වහන්සේ. එදුනට පස්සේ කියනවා මං ඔබ වහන්සේව සරණ යනවා කියලා. නෑ, මාව සරණ යන්න එපා, අපගේ භාග්‍යවතුන් වහන්සේව සරණ යන්න. දැන් ඒක අහන උන්වහන්සේ කොහෙද ඉන්නේ කියලා අහනවා. දැන් උන්වහන්සේ පිරිනමම් පාලා කියනවා. දැන් බලන්න මේ සරණේ පිටවන විදිය. ඒක තමයි මේ හොඳට තේරුණා මේ සූත්‍ර දේශනා ඉගෙන ගනිද්දී. හරි පැහැදිලිවම පේනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවල මෙච්චර පැහැදිලිව පෙනෙද්දී ඊට පස්සෙ ඔන්න බයින ගන්නවා, අහා දැන් එයා සූත්‍ර විතරයි කියන්නේ, අභිධර්ම කියන්නේ. තවත් පව කර ගන්නවා. අභිධර්ම කියපු කෙනාට චිත්ත සාහිත්‍යක හොඳට තේරුණා නම් එයාවත් සංසිඳිලා ඉන්න එපෑ. අභිධර්ම කියනවා කියකේ දැන් අපි නම් ඔන්න අභිධර්ම කියන කෙනාට ගරහන්නේ නැහැ. එහෙනම් ඔය අභිධර්ම කියපු ආවේ කියලා. අභිධර්ම කියන එක කෙනා අපට ගරහනවා සූත්‍ර කියන්නේ කීකේ විතරයි ඉන්නේ අභිධර්ම කියන්නේ නැහැ කියලා. ඒකේ තේරුම මොකද? ඒ පුද්ගලයා අභිධර්මයේ දන්නේ නැහැ කියන එකයි. ඇයි අභිධර්මයේ දැනගත්තු කෙනෙක් ගරහන්නේ නැහැ තව කෙනෙකුට? ඇයි ගරහන්නේ නැත්තේ? චිත්ත චෛතසික විභාගයේ මනාහුට දැනගත්තා නම් තව කෙනෙකුට ගරහන්නේ නැහැ. ඇයි චිත්ත චෛතසික වල තියෙනවා
ඒ සිත්වල තියෙනවා මේ සිත පැවැත්වුවොත් මෙයා දුගති යනවා, මේ සිත පැවැත්වුවොත් මෙයා නිරේ යනවා කියලා සිත් විග්‍රහ කරලා තියෙනවා. ඒක දන්නවනම් ධර්ම කතාව වේදන කෙනෙකුට ගරහන්නේ නැහැ මෙයා අභිධර්මය කියන්නේ නැහැ කියලා. දැන් ඔබ දන්නවා මෙතෙක්කල් අපි මේ ධර්ම කතාව වේදෙනවනේ. එතකොට අපි අභිධර්මය කියන ඒ සූත්‍ර කියන්නේ නැහැ කියලා අපි ගරහලා තියෙනවද? නැහැ. ආය අභිධර්ම විතරයි කියන්නේ, ඇයි ආ සූත්‍ර කියන්නේ නැති කියලා ගරහලා නැහැ. නමුත් අභිධර්මය කතා කරන පිරිස අපිට ගරහනවා. ඇයි ආ සූත්‍ර කිය මේ විතරයි කියන්නේ කියකි. මොකද හේතුව? අභිධර්ම කියන්නේ නෙමෙයි ආසාව තියෙන්නේ ගරහන්න. ගරහීමට කාරණයක් හදා ගන්නවා. ඊට පස්සේ ගරහනවා. අභිධර්ම කියන්නේ ආස නම් යා ගරහන්නේ අභිධර්මෙම කියනවා. ඉතින් ඒ නිසා ඒක එතකොට මොකද වෙන්නේ? අභිධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම තවත් නැති වෙනවා. අභිධර්මයේ කියූපුවාට මොකද මේ වුනේ කියලා. ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගන්න ආස නම් ඒගොල්ලොත් යන්න ඕනේ තවතිසාවි. ඒ හේතුව තවතිසාවි තමයි බුදුරජාන් වහන්සේ ඒක දෙවියන්ට දේශනා කළේ. ඒක මේක එක්කිනාට ගරහන්න දේශනා කරපු එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා පින්වත්නි මම මේ කිව්වේ මේ මනුස්ස ලෝකේ මේ මිනිසයන්ට වෙච්ච හානිය. මිනිසයන්ට වෙච්ච හානිය. බෝධි පූජා කරන්න ගිහිල්ලා ඔබට වෙච්ච හානිය කිව්වනේ අපි. එතකොට බෝධි පූජා කරන්න ගිහිල්ලා කළා තියෙන්නේ පූජාවද්ද? නැත්තම් මේ ගැරහීමක්ද? ගැරහීමක් නිකරගෙන තියෙන. එතකොට හානියක් වෙලා නැද්ද? හානියක් වෙලා තියෙනවා. එතකොට හානියක් කරලා ශාස්ත්‍රුන් වහන්සේගේ ගෞරවයට හානි කළා. එතනින් පිනක් උපදවන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් නේද? ඉතින් ඒ නිසා සරණට හානි කරගෙන සරණ ලබන්න බෑ. ඉතින් සරණ ලබන්න නම් සරණේ මනාකොට පිහිටවගෙන හිත පහදවා ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේකේ කොච්චර ලස්සනට මේ නෝනේති ශ්‍රාවකෙක්, නෝනේති උපාසක කෙනෙක්, නෝනේති උපාසක කෙනෙක් එක්ක අවසාන මොහොතේ ධර්ම කතාව කළ යුතු ආකාරය මේක කියන්නේ. නෝනේති උපාසකෙක්, නෝනේති උපාසකෙක් එක්ක අවසාන මොහොතේ ධර්ම කතාව කළ යුතු ආකාරය. ඉතින් මේ නෝනේති උපාසකවරු මේක කරන්නේ මේ හිස් පුද්ගලයෝ මේ කතාව කරන්න කිව්වොත් ලොකු අවුලක් හට ගන්නවද නැද්ද? විශාල අවුලක් හදනවා. ඒ හිස් පුද්ගලයාට ධර්ම කතාවේ රැඳී ඉන්න හැකියාවක් නැහැ. එතකොට එහෙම නොවේ සිටින්න නම් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහිම සිත පහදවා ගන්න ඕනි, ධර්මයේ කෙරෙහිම සිත පහදවා ගන්න ඕනි, ශ්‍රාවක සංඝයා කෙරෙහිම සිත පහදවා ගන්න ඕනි. සිත පහදවා ගන්නේ කොයි විදිහෙද? ಗುಣ මෙනෙහි කිරීමෙන්. කුමක් මෙනෙහි කිරීමෙන්ද? ಗುಣ මෙනෙහි කිරීමෙන්. ඒ ಗುಣ කියලා කියන්නේ හරි පුදුම දෙයක්. දැන් බලන්න මේකේ මේ උපාසකට කියන දෙමාපිය කරේ හිත පැහැදීම දෙමාපිය කරේ අපේක්ෂාවක් තියනවද කියලා ඇහුවානේ. දැන් යාක වන නෑ මට එහෙම කිසි අපේක්ෂාවක් නෑ කියලා කියන්න බැරිද? දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ නුවණැති උපාසක එහෙම නෙමෙයි කිව්වා. ඒක කියනවා කිව්වා. ඊළඟට අඹදරුවන් කෙරෙහි අපේක්ෂාව තියනවා කිව්වා. ඒක කියනවා කිව්වා. ඊළඟට මනුස්ස ලෝකයේ මනුස්සකාම විඳින්න තියෙන අපේක්ෂාව ඒක හිතේ තියනවා කියලා කියනවා යා. ඊළඟට එවෙලින් ඊට පස්සේ ආවාද කරගෙන යනවා දිගටම. ඒක විතරේ අපේක්ෂාව අහන්නේ. ඊට පස්සේ කියන්නේ ආ මේක පිහිටවා ගන්න, දැන් ඕක පිහිටවා ගන්න එපා, ඕක අතාරින්න, දැන් මේක පිහිටවා ගන්න. එහෙම කියන එකට අර උපාසක මොකද කරන්නේ? කියන විදිහට ඒ කටයුත්ත කරනවා. ඉතින් ඒක ලොකු හැකියාවක්. ඉතින් ඒකයි මං කියේ පින්වත්නි, මේ හිත පහදවා ගන්නවා කියන එක අපිට තියෙන විශාල අභියෝගයක්. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවාගෙන මේ අභියෝගය තියෙන්නේ තමා තුළමයි හට අරන් තියෙන්නේ. තමාතුලමේ හට අරන් තියෙන හිත පහදවා ගන්නට බැරි කම. ඒ තමන් මේ ඒක අඩු ඒක හරි ගස්ස ගන්න ඕනේ. හරි ගස්සගෙන සිත පහදවා ගන්නට ඕනේ. දැන් අපි ගත්තොත් අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා වන්දනාමාන කළා, මේ කටයුතු කරන්න කිව්වේ හිත පහදවා ගන්න. ඊට පස්සේ ඔබට මතකද මම රුවන්වැලි සෑය ගැන කියද්දි කිව්වා
මට මතකයි මම අර ශේධගෝන් චෛත්‍ය වන්දනා කරන්න ගිහිපු වෙලාවේ බුරුම රටේ මම ඒක දැක්කා. මිනිස්සු අර පොල් වලට ලස්සනට රතු පාට සුදු පාට ඒ කිව්වේ ගෝල්ඩ් පාට සිල්ව පාට ගාලා ලুকু පොල් ගෙඩි ලස්සන මල් වට්ටි වගේ තියලා පූජා කරන අය බාර වලට කරන්නේ ඒ රටේ. මමත් පූජා කළා. ඉතින් මම නිකමට මෙහෙදිත් ඒ වගේ අර රෝගී කෙනෙකුට කළා. ඒක හරි ගියා. ඉතින් මම ඒ නිසා මම ඒක කිව්වා. ඔන්න ඕකට බයින්ඩ ගත්ත මේ පොල් පූජා කරන්න කියනවා කියලා. ඒ කියන්නේ ඒකවත් අර්ථය ගන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට උපකාරයක් කරන්නයි කියන්නේ ඒක. ඒක මේ මොකද සාමාන්‍යයෙන් මා අසනීප වෙලා රෝගාතුර වෙච්ච කෙනෙකුගේ වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා පොල් බිඳින්නේ එක එක තැන්වල. ඊළඟට සාමාන්‍ය මගුල් පෝරුවට නැග්ගම පොල් ගෙඩියක් බිඳිනව නේද? ඒ මොන හරියේ තියෙන මේ රටේ තියෙන චාරිත්‍රයක් නේ. ඒ වගේ සමහර තැන්වලදී ප්‍රාණීට ප්‍රාණ කියලා පොල් පැල බාර වෙන්නේ. එහෙම තියෙනුනේ පරණ සිරිත්. සිස්තර සීමාවෝදී පොල් පැල බාර වෙනවා ප්‍රාණයක් කියලා. ඒ වගේ ඉතින් අර චාරිත්‍ර විදි සියල්ලම නැති වංගස්ථාන වෙලා ගියාම හොයාගන්න බෑ, කිසි දෙයක් හොයාගන්න බෑ. ඉතින් හැම එකම විනාශ වෙනවා එතකොට. ඉතින් මේ බඳු තාත්වික තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අද මේ අපි ඉගෙනගත්තු ගිලාන සූත්‍රය, අපි ඉගෙනගත්ත ගිලාන සූත්‍රයේ ගිලන් වෙච්ච රෝගී වෙච්ච කෙනෙකුට උපදෙස් දෙන්න ඕන ආකාරයේ බුදුරජාන් වහන්සේ මහානාම ශාක්‍යයාට දේශනා කළා. ඒක තමයි අද අපි ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා ඒ අනුව අපිත් මේ අස්සසිලිය තිබෙන කරුණු අපි කරුණු හතර අපටත් ඇති කරගන්න ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනත.